සරන්නයි සසිරුදනාටම අපේ සාකච්චා මාලාාවේ දර්ශනිික භාගය තමයි අපි කතා කරමින්න්නන්නේ ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ ඇත්තටම මේ පටිච්ච සමුපාදය චතුරාරි සත්‍යය ආරය යෂ්ටාංගික මාර්ගය කිය බුද්ධර්මය හර්ය මොකද කියෙනෙක හොයා ගන්න. නමුත් ඒක තේරුම්ගන්න අවශ්‍ය පරිවාර සංකල්පටික් තමයි අපි ඉගෙන ගැනමින් හිටියේ ඉති අපි මොලින් සරල භාෂාවෙන් කතා කලා ගේ සතියේ අපි ඒකට යම්කිසි දර්ශනික ප්‍රවශයක් ගත්තා මේ සාකචා විදිරියට කරගෙන න්න මුලින් අප ඒ කතා කරේ ට වඩාසාරල භාසාාවගෙන් අපිට තේරෙන අත්දැකීමක්ස්පිරීන්ස ශයෙන්. නමු එතනින් හට අපි අම්කිසි ආකාරයක දර්ශනක වචටිකක් පවිච්චිරන්න ගත්ත දර්ශනක මතවාද ටිකක් පාවිච්චි කරන්න ගත්තා. ඉතින් එතනද අපි බුදුහාමුදුරුවන්ගේ වඩාත්ම ඇකඩමික් ගෝලය වනැන ශාස්ත්‍රියය, භව වැඩි ගෝලය වන සාරිපුත්තා හාමුරුව සැරුත්හාමුදුදරෝ සහයේ ගෝල පරම්පරාව පරිශීල්නය කර කියපු ත්‍රිපිටකේ කියන ත්‍රිපිටගේ අිධර්මය කියන කොට තමයි පාවිච්චි කරේ මේ සාකච්චාව කරගෙන යන්න. ගේ සති අපි කතා කරා බුද්ධ දර්ශනය සඳන්වන ආයතන දොල්හක්ගෙන ආයතන. ොහක්ගන විස්තරයක් අප සඳහ කර. ඉති මේ ආයතන අපි තවටිකක් අද ලිහාගන්න හදනවා. හැව ඇතරම මේ ආයතන කියන සංකල්පය අපි ලිහාගන්නහ දන්නන්නේ එතනි හට තියන පංචස්කන්දය කියන සංකල්පේ තේරම් ගන්න. ඇයි පචස්කන්දය කියන සංකල්පේ තේරු ගන්නේ පි්ච සපාදය කියන ආකෘතිය එමත් පටි්ච සම්පාද කිය ඉදිරිප කියලා ඉදිරිපත් කල තියන ධර්මතාවයමකද කියක තේරුම් ගන්න මේ සාකච්චමලාව දිහා බලපු කට්ටිය අපිට පහුගේ දවස්සල මේ වගේ. ති ක්ල ති ි ්බක් දක්ල තිබුණ එකක් තමයි පොත්වලින් ශාස්ත්‍රී විදියට මේක හොයාගන්න පුළුවන්ද කියලා ඉතින් පළවෙනි දවසේ මම කිව්වා මේ ශස්ත්‍රීව හොයාගන්න පුළුව එකත් නෙවේ මේ ආය පර්ෂය තමන්ගේ අදකී මාශ්‍රයෙන් කරන පරීක්ෂණයක් ඉතින් එතකොට ඒ එහෙම වනත් අප මේ ශස්ත්‍රීය සංවාදය පටන්ගන්නකට අපිකිව. ඇයි අපි මේ ශාස්ත්‍රීය සංවාදයට එන්න කියලා. ඉතිං ශාස්ත්‍රීත්ය හැමතිස්සම අවශ්‍යන ඇති වනත් සමහර වෙලාවට අපිටේක ඉගෙන ගන ඉන්න එක හොඳයි ඉතිං එතකොට තව ප්‍රශ්න ඇතින ම මුලිම එක ඉදිරිපත් කරා මේ හැමෝම ශාස්ත්‍රීය දේවල් කරන්ඩයන්ඩ ඔන්නෑ උදාහරණයක් විදියට මම එක කාලයක් ව්‍යපාර කරන කාලේ මගේ යාලු කිටි අවිිෂක ගුණවර්ධන යක්‍රිකට කෙනෙක් ඉතිං ඒ වගේ තව යාලු කකිපදෙනක් හිටිය එතකට අපේ ස්කෝලේ ක්‍රිකට් කැප්ටර් නිිය ඇන්දරු කියලා. ඉදි මේකට්ටිය ඔක්කොම මන්දන්න විදියටට ගොඩක් ඒලබල් විාගේටම ගොඩක් ෆෝකස් කරන එක ගොඩක් ඉහලිම සමත්තු නිෙත් නෑ. නමුත් මදන්නවා ඒ දෙන්නම පිස්නස් ලෝකටාවන් ව්‍යපාර්ෂේත්‍රයටආපුහම ඇන්ඩු මඟගතන්නේ චයමන් කෙනෙ කරි සීයෝ කෙනෙ කරමීම ප්‍රසිද්ධාතනයක. ඉතිං ඒ දෙන්නම මන්දැක්කා අර ඉගෙනගත්ත මිනිසුන්ට වඩා. ේවල් කිරීම වැඩ හැකි අවත්තිනවා නමුත් ඒ එකටිය පොතපතිගෙන ගන්න ගේ නැහැ එකටිය කේ ක්‍රිට් ගහන ස්කෝලයන කාල. ඉතින් ඒවාගේ මදක්ක මාතක කිටුව හිටු අපේ අලෝකින්වා සචිත්‍රවගේ සශචිත්‍ර ගොඩක් ඇකඩමික් කියෙන එකඩමි කනයා අයිලන්ස කණඩේච්චක්කන. ඉතිං එතකොට අපි ඔය රෝල්ස්ක මාරුකරොත් අර ගොඩක් ඇකඩමික් පුදගලෙක්ව ක්‍රිට් හනවා වගේ වැඩට ඒදකුවත්. ක්‍රිකට් ගහවා වගේ ළමයෙක්ව පොතපතිගෙන ගන්න ඒදුවත්. එතකොට ඒ මනුස්සයාගේ ෆුල් පොටන්චල් එක. සම්පූර්ණ විබව එලිය ගන්න බැරිියවා. ඉති මෙතනද අපි තේරුම් ගන්නඕන අපි චරිතලක්ෂණයට ගැලපෙන දේවල් ආශ්‍රය කරන්න. අපි ොඩක් ශස්ත්‍රය මනුසේක්න අප මේ ශාත්‍රයේ දවල් ගැඹරට හොෝගෙන න්දුවන්නේ. අපි හැම නැතුව අප ඉහමත් සරල ගොඩේ විදිට වැඩා කරන්න කැමතිෙක්ෙන ම ගොඩේ කියල කියන්නේ. හැමතිස්සම මේ ග්‍රාමිය වල්ග කියන වචන පාච්ිරනවා පණ්ඩිතයෝ මේ පන්ඩිත නොවන මිනිසුන්ග ඉතින් අන්න ඒ එක තමයි පොත්වලින්ක ශාස්ත්‍රීදියට හොයාගන්න යනට ඩේක්‍ර තමන්ට ගැලපෙන විදිට හොයාගන්න න එක තමයි වඩසන්සු. එතනැද කරුහරකෙනෙක් ස්භාවහෙම ශාස්ත්‍රීියත්වය උඩන ඉන්න ඒයටටක පොත්තල හගන්න තුල නමුත් මේ පොත්වල තියනක අන්තිමට තමන්ගේ අදකීමක් කරගන්න නි මොක මංහම කියන්නේ හිතන්නපු දැන් අපි නුවරලිය වගේ කඳු තියන පාරක වාහනයක් කෙලෝගෙන යනවා.ඉති ඔයි වාහන ඒලෝගෙන යන ගොට වාහන පෙරලවා. එතකටේ වාහනේ පෙරල එෙනකොට. අපිට මේ පොතේතියන අිධර්මය පංචස්කන්දේ පටි්චස පද මතක්කනෙනවාද. මම ගොඩක් අහන ප්‍රශ්නයන්ක එක දවස ඇත්තනම මාව හම්බෙන් මනුසේකා වයා මැරන සතිදය එකකට කලින්. ඉතින් එයා එදා මත්තක ගොඩක් වාදකර මේ අභිධර්මය පංචස්කන්දය වගේ ගැඹුරුවිෂයන් අපි අනිවාරයම ඉගෙන ගතියුතු කියලා. මංෙදායාගින් ඇහුව ප්‍රශ්ය ඔයා මැරෙන්ඩයන වෙලාවට ඔයාට හ මතක්කයිද කියලා. ඉතිං ඔන්න ඒ මනුසය නැතිවුුණා. හරිඒගේ පුතා අයවෙලාවිනංකිව ස්වාමිනාාස ඔබහන්ේ පාන්සකූලට වඩින්න මෝනෙ මොකද තාත්ත නැතිවෙන වෙලාේ ඔබහන්සේ මතක්කර ඒවලායාර ඔහන්ේ හු ප්‍රශ්නක් තක්කර කියලා කිව වයිතිංග ඔන්න අපි ශාස්ත්‍රී වීගෙන ගැඩදේවල්ට අන්න එහම ප්‍රශ්නති අප බෞද්ධ වනාට ගොඩක් කට්ටිය මේ බෞද්ධ ශාස්ත්‍රය පැිකට දන්නන්නේ නැයිතින් ඒකයි ම මේ දැන් හැමෝටම එකතු එන්න මේ කෑඩි හතරකට බදුවයි. එකක් මේ තෙරපියටික් පාට්ටක ඉතා වැදගත්. ඒගේ අර අපි තේරන සරල සකල්පලින් මේ එක ගෙන ගැනීමත් වදත් ම ශාත්‍රය පත් වැදගත් මොකදර කිව්වාගේ අර්ථකතන ගොත් වවා දැම මත් එක්තරරක දෙන්න මගේ අර්ථතනය. නමුත් වඩා වැදගත්න්නේ මේ සබර අර්ථතන තරගන්න කොහොද කියනගතම ට ඇත්ත මගන්නට ර. අදහසක් ලර්ින්ටලන් කියල. ගන්නව කියලා උගන්න අතරම ඉගෙන ගන්න කොහොමද කියෙන. හොඳයි එඩම් අපිදැන් ආයිපරක්කවත් මේ ශාත්‍රී විධර්මය ඒතෙකම තවයක් මේ කොච්චර ශාත්‍රය උනත්මට මතකයි මේ අල්බටන්ස්ටයින් කියලාතියෙනවා කන් එක්ස්ලන් ති ක්ල්කි. යහැවට ඩස්ඩි් කියලා. එකගැන ඒ සංකල්පය කොච්චර සංකීර්ණ වනත්. ඒ අපට සරලව ඉදිපත් කට පුළුවන් න්ඩෝනි. ඉතින් සසාමාරවිතන මේ සංකීරණ සංකල්පයක් සරලව ඉදිපත් කරට බැෑයි කියලා. හැබයි දන් ඕකම දැන් අර චාර කියොපකම අනිත් පත් තිෙන සමහරු කියන සරලවිදියට ඉදිරිපත් කරන්න ගිහම මේක බුද්ධයගම නෙවෙයිනි කියලා. ඉතින් අ නස්ෘීන් නස්ෘදෙන්ගෙද කතතාවත්න අ තාතයි පුතයි බූරුව එක්කුස්සන්ගෙන. කතාව කොයි අත ගේත් මිනිසුන්ටඒේකව කියන්න පුුවන් හැබයි හොඳයි එහම ිබැක් දිරිපත්රන්නෙ මොකද ඒකට්ියට ඒක විදියට තමයි මේ අවශෂනය කරන්න පුළන් ඇබසෝප කරන්න පුළුවන් ඉතිං තව එ ප්‍ර්නයයක් තමයි ෆඩබැ මේ ආනන්ද හාමුදුරු කියන්නේ බුද්ගම නෙවයිද කියලා. ඉතිං ඒකට මට තරණෙ ගොඩක් කලාට අපි හැමතිස්සෙම විශ්වාස කරවා බුද්ාගම එන්ඩෝන එක ෆෝ මට්කත්තිවා කියලා එක වචන ටිකක් එන්ඩෝනි. ඒ අ එතර විලාශයකින් තමයි ඉදිරිපත් එඩෝනි දකල තින්නන්නේ ඇ කිවගේ මේ වචචන කතා කරනේ ෆෝමැට්ටකින් ඉදිරිපත් කරන ගිහි සහ පැවිදි දෙපිරිසම. මං ආශ්‍රය කල තියන නමු මන්දැලනෑ ඇලගේ හිතේ නිදහසක් නිවීමක් කොයාගෙන තිෙනවා කිය. වශණ ටිකනන් තියෙනවා. ඉතිං අන්න එකත් වැදගත්. ඉති අපි මේක සරල තේරෙන කාලීන සංකල්පාශරය විවෘත මනසකින්යතුව. සහ ධර්ශනිකව මේක ඉගෙන ගමු නමුත් මේ හැමතිනම මම මෙහමදයක් කරනවා මංඟර ම්යොක්ක කලනකට වල දකළු තිනව දන්න අපි පොලෝබුරුල්ෙන්ට වතුරදානවා. ඒ වතුර දැම්මට පස්ේ ම්ොක්ක වෙනවා උදුරන්ඩෝඔන්න එමට ඇද්දත් ඉදිරිල් හයිවා. ඉතින් එක්තරාකාරයකට ඔයාලගේ හිතේ වැටිලා තියෙන ෆෝමැටස්ටික රාමුටික වෙන කරන්නට උත්සාහරනෙ මැත්නන් ඒයට ුඩු කර් ත්සාරනක තම මකරන්නන්නේ. එතැදති සහරලාට හිතරි දෙවා සහරලාට හිත හැදෙනවා. ඇදැහිත අයි රිදනවා නමුත් කොහොම නමුත් මේ රාමුටිකින් ගැලවීම කරාතමයි අපි අසාන වශයෙන් යන්න තීරණය කරන්නේ. ඉතින් තවාදහසක්කා මේ විද්‍යාවසහ බුද්ධහම සම්බන්ධ කරන්න එපා කියර. ඉතනදි මං කියඇන්ඩෝනන්නේ ම මේ පලනි දවසෙක්කිව ම අද කියන එක ඊළඟ සතිය වෙනකට වෙනස් කරනවා. මෙතැදි මම කරන්නේ තාවකාලික අර්ථදැක්වීමක් විතරයින්නේ මම කියන එකවත් දේවපාකයක් විදියට කවදාවත් ගඩෝන්න. එක සූත්‍රඇත්තිනවා අලගත්දූපම සූත්‍රය. ඒ ති ලස්ස හර දෙක් ද හදුර දිපත් කරන මේ ධර්මය සර්පයාට උපමා කරලා. ඒ සර්පයකින්නවන ඒ සර්පය පිතමක කෝටක් ල ල්ලගත්තක කිය නැත්තන්හ සර්පයවල උපකරනැ තින්න ඒක සර්පයක්ගේ ඔොලුවෙන් අල්ලගන්න. ඊට පස්සේ ඒ ර්පයා තමන්ගේ අතවට වෙලුනත් ඒ අපිට ප්‍රශ්නයක් වෙන්න. ඉතින් ඒ ධර්මය හරිතැනින් අපි අල්ලගත්ත පස්සේ ඒක අපේ කොහේ වෙලුනත් අපට ප්‍රශ්නයක් කරන්නු නෑ මේ සංකීර්ණත් ඒක ඒක දිට කනෙක් කරනක අපි ප්‍රශ්නයක්න. උදාහරණයක්ඇතිනවා ඒ ූත්‍රේීම මේ ධර්මය හරියට පහුරක් වගේ කියලා. පහුරක් කියන්න මුොක්ද ගඟකින් එතරවෙන්න පවිච්ච කරණකයක්ක් මනික් ග එතතිර වුණට පසේ ඔලෝඩ තියාගෙනනය එකක් නෙව. ඉති අරයි දත්මකිවර කොන්ක්‍රට්වලින් අපි සැටලිම ගන්න හැ. සටලිම ගහන් යිතාමත්තුොන්දර නමුත් ඒ සැටලිම කොංක්‍රට්නි ඒක අවශ්‍ය වෙලාට ගලව දාන්න පුළුවන්ගේ දියට දමයි ඒඇටලිම හදන්නේ ඉති ම මේ ගන්න උදාහරණ මේඔක්කොම තාව කාලි අර්ථදැක්වීම. මේ අර්ථදැක්වීම් තුලින් අපි ගමන් කරන්න හදන මාර්ගය විතරක් ගණ්ඩ ඒ අර්ථ නැක්වීම ගණ්ඩ පදැ උදාහරනයක් දිට මංගේ දකිව ඇලිගරි කව එකකර පලේටෝ. ඒයිඉන්න අර හිකායෙක් ගල්ගහාව හිරවෙලාන්න. ඉතින් ැම මේ හිරකාරය කොහොම ගල්ගහාව හිරවෙලාන්න. ඒය කන්න කොහොමද අන්න ඒවගේ ප්‍රශ්ණ අපි යඩ ඔන්න. ඉති අර තිනනි උපමාව සහ අර්ථය කියන්නේ සම්පූර්ණයම දෙක්. ඒ දිිරක්ෂන්ණ එක මසක් ඒ උපමාවනෙවෙයිි ගණ්ඩඕන උදාහරනක දිරරිදින කටුස්සගේකාරය රත්තරන්න දීම කියලා. ඒ කිෙම කටුස්සක් ගැන එකක් නෙව කියව නකෙන් සාමාන්යෙන් හම පි මිනිහෙට කිවම කියන්න ඕනාවට ඉදි මෙන්ඩ්පා කියන දහස. මහෝෂත පන්්ිතයන් ඇැතුු කතාාවගගෙන කතාවක් අ සයිකර අතරම් බඳින්. එතෙක් ම පොඩිකාල හහින් සරේකවවා. හන් සරේ අලි කොටියහම කතා කරනවා. නමුත් ඇත්තට මේ කතාවතුලින් දෙන්න හදන්නේ සාරධර්මටිකක් මිසක් අලිකොටි කතා කරන දැදග කියෙන නෙේ. තව ප්‍රශ්නයක්ති න හැබයිදන්ම හෙම ඉදිරිපත් කරනට යම්යම් අර්ථකථන ඇලිගරීස් උපමා. ඉතන්න මංග කියනවා මිනිහන්ගේ ජීවිතේ ප්‍රජ්ඥාවත් ඉරවගේ ඒක එන්න එන්න මෝරලෑනවා අන්න හෙමයි එකක් කියනවා. හැබැ දැම් ංඕක හොම කිව්වට ඕක ප්‍රජ්ඥාවට හරියටම සම්බන්දධයනවාද කියෙක ප්‍රශ්යක් උපමාව හරි ප්‍රඥාව ආදශ කරන්න පුළුවන් නමුත් ඇත්තර්ම මේ ඉරහෙම නගල බැහලගේට ප්‍රඥාවත්තයම ැග බැහලයනවදගේ කියනෙක අප දන්න තියකක් ඉතින් සමහට අන්නන්නේ එක ගෙනත් අපි සහලකිලිමත්ව නොනේ හැමතිස්සම එක ප්‍රශ් කරන්න ඉතිං ගිය සතියේ ඔන් අපි අයි පාර කතා කර අනුභූතිය පිළිබඳව ඩරෙක්් කෝසෂන් එක නැත්තං එම්පෙරිසිසම් එකඇනිමොකක්ද අපේ ඇස කන නාශය කියන මේ අදකම්වලට දැන්න තැනින් අපි මේ සාකච්ඡාව පටන් ගන්නවා එතකොට භක්තිෙන් ඒක පටන්ගන්න එම නත්ං න. විශවාසයෙන්ව අපි මේ පටන්ගන්න අපිට දැන අධදකී මාශලින් තම අපි මේ පටන්ගන්න. ඉතින් මෙහෙම එකක් තියෙනවා ගොඩක් වෙලාවට මේ සත්‍ය කියාගෙන එන දර්ශනිකයෝ සමාජයෙන් සාමාන්‍ය පිළිගන්න නැහැ උදාහරණයක් දිර ගන්න දැම් බුදුහාමුදුරුව එහම ගොඩක් පිළිගත්ත දර්ශනකය එක්නවෙේ බුදුහාමුදුර රුන්ගේ කාලේ දැන්කාලේ බුද්ධාගම ආගමක් වුණට පස මිනිස්සු ගොඩක් වඩට බුදුහාමුදුරෝ අවසාන පරිීර්වා අනමොතේ ොන්න පිරිසිදු අතුරටික් නතුව තමයි. ඒ වයස මහළු අවුරදු අසුවක මනුස්සෙක් අවසවක බුදු හාමුර පිරිිව පාන්න බොන්ඩ වතුරටික්හොයාගන්නවර. ඇතියි අපිදර්න්නවාමේ තමන්ගේ සත්්‍යයක න්ඩගිය ජීෂස්ට මොකදුණ කියලා කුරුසයක යන්ඩ වන කුරුස කරගහගෙන. එක ඉම තමමානුෂික්‍රියාවල . එකක පොට් ොහමඩ පොෆට මහමඩ් ොලින්ගේ දර්ශයක ඇන්ඩගත්තම මක්ම යාාව එලවලදනවා. ඉට පසය දනවලට ගීල්ලා ඇතිමිලන් ම ඒ ධර්මය කියන්න පටන්ග නතින් මෙහෙමකක්තිනම. දර්ශිකෝ එම විශ්ාසයෙන් කවරුත් පිගත් එනැහැ. ඒ බුද්ධ දර්ශණය වන පිගත්තම සෝන දන්ඩ. එ කතමගේ කුලේ ගැවරණා කරලා බදුහාමුරෝත්තෙක වාද කරනවා. එතකොට සච්චක තමන්ගේ තර්ක ශාස්ත්‍රයෙන් ඇත්තෙක වාද කරන. ආලව කංගුලිමාලාලගේට්ටිය ච්ඩි කමෙන්න්න බුද හමරට එකට අජසත් කෝසලගේ ටිය ම රජර පිැල ම පොලිකල් නි ්ු න ඉතින් කරත්ම විශවාසෝට පදනන් කරන්න ුදු හමුදරෝගාවට ආවේ. හැකනකතමයි ගේ දසේ එහම කටියක් කෙන්න්නඇති නමු හතරයක් එහමේ සහරකට්ිය කියනති මේ රජකුමාරයක් මනවනත් ඉඳදුරන් පැහැපත් ප්‍රසන්නයි ලස්සන තරුණෙ ඔහු ොනහරි කියෙනවන ඔොහු මේවගේ මහපුරන නහ මොහරක විශායෙන්න්න පුළලන් නමුත් බෞහතරයක් අපිටමේ සත්්‍රිපික සතුත්‍රල හන්නේ දුහමුදුරුත්කසාකච්චා කරලා ප්‍රශ්නිදිරිපත් කරලා පිළිගත්තකට්ටියටවඩ ොපිලිගත්ත කටේ. නමුත් ඒ පැහැදිලිකිරීම තුළ අන්තිමටවන්ඒ දර්ශනය පිළිගන්න. එ එකකම අපි කිව්වා මේ බුද්ධදර්ශනය අපි පටන්ගන්නේ අ අනුභූතිය වගේම ඥාන විවාාගේ කියනතැනි එපිස්ටම ලෝජි කියන තැනි ඒ වෙනසමකක්ද අපි යම් කිසි දෙයක් ගැන දැන් හිතන්නකෝ ඇහැ ඇදිලතියන්නේ මොනෝයින්ද. ඒ පරමාණු කොහෙෙන්ද කනෙක්න්නේ. පරමාණුවට පස්සෙම නාද යෙන්නේ අන්න එෙමෙම හොයාගෙන නොන ඒ ද්‍රව්‍යවස්තු ගැන විතරයක් හොගෙන නවන එමනැත්තම් මේ පැත්ම මොකද කියන එක හොයාගෙන නොවන ඒ ඒ ඇ පරෝච්ච් එකට කියනවා සද්භාව විචාරය එහමනත්තන් ඔන්ටො ලෝජි කියලා. නමුත් අපි ඊට වඩා අපි මේ විස්තර කරන දැනුම අපිට කොහොමද ආවේ ඒ දැනුම සීමාව මොකදද කියනෙක හයාගෙනන එක ඥාන විාගගේ කියෙන ඉතින්ගේ ඥාන විභාගේ අනභූතිය කියන කාශයෙන් තමයි න්න බුද්ධදර්ශන ඇදිලන්නේ ඉතින් අපි. ගිය සතිය කතා කරා ඇස කණනාසේ දිවශරීරය මන කියන ආයතන දොළහ ගැන කතා කරා. ඉති මේ ආයතන දොළහ අපි බෞතිකව ග්‍රහණය වෙන අර්යෙන් තෝරගත්තුත්. බෞතික ග්‍රහය වෙන කියන්නම කද රිස්සර ම පොඩිකාලේ ඇස්ට්‍රෝනොමිකරා තාර්රකා විද්‍යාව ඒක තිබුණ ෆොටෝ ගන්ඩ අහස ෆොටෝ ගන්ඩ අහස ෆොටෝ ගන්නකට ඒකාල ිජිටල් කැමරක් ොතිබුණු කාලේ අපි තිබුණේ ෆිල්ම් එකක්දන්ඩේ ෆිල්ම් එකේ තියෙනවා අයිස්ෝ කියලා සිටිං එකක් ඒ අයිෝ එක ඩි ිල්ම් එකක් තමයි වැඩි ෆිල්ම් එකක් තමයි ඒ කැමරවට දාණ්ඩෝන ඉතින් ඒ අස්ෝ ප්‍රමාණය වැඩිවෙඩ වැඩිඩ ඒකට ලයි් ලයිට් උරාගන්න පුළුවන් ඒ කැමරාවට කැමරාව ෆිල්ම් එකට ලයිට් රාගන්න පුළුවන් හැකිියාව වැඩි වෙනුට ඉතින් අඒ වගේ මේ ග්‍රහණය කිරීම හැකියාව ගත්තුත් අපිට තේරවා දැම් මන කියන ආයතනයට මනකමොකද අපි දැනට මමුකුණකක් හිතෙනවා කියන එක නමුත් මේ හිතෙනවා කියන එක මෙමරස් කියලා ජාතියතිවා හැබිට් කියලා තිත්තිනවා දැන්ම මෙමරස් කොහහින්දත් දෙන්නේ කියන ප්‍රශ්නයට යම් කිසි ආකාරකට විද්‍යානය උත්තරක් සපයලතියෙනවා හැබැයි මේක සහරවෙලාට තියනෙන අපට උත්තර සපයන් බැරිියවා දැන් එක අදසත්තිනවා ගහකට උල් කරන්න ඔොන්නැ කියලා එකනනි තාත්තකරපුද පුතත් කරන වගේ. ඉතින් අන්න ඒ කොහොම දෙවෙන්නේ කියනෙක මෑතකාලනව වක ගොඩක් කලලාට එක හරි ක්ස්පලනේෂණ එක ක අති බුන්නහ දැන්ගේ එක යම්කි ක්පලනේෂණ එක තිනවා එකට කියන්නේ ට්‍රන්ස් ජනරේශණපිජනටික් ට එක කියනෙ අපි යම්කිේ අරගට මේ දන්නේවලින් අපේ පරම්පාාවවිගතිගුණ අපිට ්‍රරන්ස වෙනවා කිලොන්න අදහසත්තියනවා. මේ එකක්වත් ගොඩක් ප්‍රෝරපුට වඩා යම්කිසි අදහස්. එ සමහරව තාම ප්‍රූකරගෙනනවා. නමුත් දැන් අපි දන්නව සමහර මිනිස්සු සාතර කියනවා. දැන්ගේ සාතර කියන මිනිස්සු. ඒ සාතර කියනක හරිදිවැරදි කියෙනෙක වෙනම කතාවක් අපි හිතමකො යම්කිසි අනාවැකයක් කියන්න පුළන් කියෙලා දැන් අදරයට වහිනවද. එමනැත්තං අදරයට මොනහරි හුළන් අමනවද. අන්න ඒවගේ සාත්තරයක් කියන මිනිස්සු ඒක කියන්න කොහොමද. කියන ප්‍රශ්නයනවා. ඉතින් යිපරක් අපිට කියන්න පුළන් අපි සවිං්ඥානිකව ගන්න දැනුට අමතරව අපි අවිඥානිකව ගොඩක් ඩේට ටික් මේ අපි වටෙන් කැප්ච කරගන්නවා. ඉතින් අන්න ඒටික තමයිව අනවැකි වගේ කියන්න කියල කියන්න පුලන්. තව ලසන අදහරත්තින බ්ලික් මූමට කියලා. මං වැඩිදුරන්නේ නහැ නමුත්තර නිමිති ශාස්ත්‍රය වගේ එකක් තිනම බ්ලික් කියෙන අදහසත් එකක් එක අර අපේ මනසට පලවෙනියෙන්ම ඇතුළවෙන අදහස මොකක් හරි දෙයක් දෙක් ද දැක් ගම බලික් කියරක කියෙන රැහිපිය ගහන ොහොතකද අපිට ඇත්වෙන අදහස. ඉතින් ඒවාකාරයට මන්දැකරතින අර ලංකාවහෙම නයික් සර්පයෙක් කාලගිහාම ඒ කාවරු හරි පනිවිඩ අරංගෙනෙක් කෙනට එනෙක් කෙනගේ තු කිසි නිමිත් තුලින් ගහල න නෑමකාරද කිය හොයාගන්න ඒේගේ තියනවා ම ආයිපරක් කියන මේගේ සත්‍යය සත්්‍යතාවය වඩා යම් කිසි ආකාරයකට මේ නිරීක්ෂණය සත්‍යය නම් අන්න ඒ අදහස හගේ මනසට ඇතුල්ලුණනෙ කොමද කියෙන අපට හොයාගන්න විදිේ. ඒකත් ම පෞද්ගලිකවදන්න මෙහමද ඇත්තිනවා. දැ ඔයා දන්නදන්න ටෙලිපති කියලක් තියනවා කියට තෙලිපිති කිය කොට දැ මට ගොඩක් කරට ේනවා කවරුහරි මට. ද ආ අදරෙන් කතා කරනවාන හම නැත්තං හොඳ බිවන මට ඒක යම්කි සයාකාරක තේරෙනවා ඉති යික ගොඩයි දැකලතින්නේත් එම විශේෂෙන් ේුඩේ ේහම කතා නොකරනෙක්ෙනෙක් හෙම විේෂ දැඩි හැඟීමක් ප්‍රකාශ කරනවන එක්කොයික ආදරේ පැත්ති නැත්තං තර හව පැත්තිං. රාගේ ෝ දේශය පැත්තිගේ අදහස ප්‍රකාශ කරනවන මගේ ඔලු පැත්ති එහම බෙල්ලෙක්වදිනවා මට තේරෙනවා ඉති ගොඩක්ලවටේ මනුසයට තාකරහමය කියන මම ඔයයාගෙන තමයි දැ හිතහිීට. ඔොඩගින් ංහට ෝලක ගන්න හටියේෙන. ඉදින්දැඒක එක පාරත්ේ පාරක් වුණහම අපිේක රැන්ඩම් න්ට ක කිය කිය ගු නොත් ම සාමනයෙන් පයේක්ෂාත්මක ක ෙක් නිසාමන්ගේ ගොඩක් ට එෙන්පෙරිකල ටෙස්ට ක ලදන. ති එකට මතේෙනවා. අපි ඉතාම රැඩම් වෙන මනුස්සයෙන්ට වනත් යම්කිසි ආකාරයකට, කනෙක්ෂන් එකහදාගන්න පුලුවන් කියලා. ඉතිහම අදැකීමක් නැත්තම් මම්ම කියනෙ විකාරයක් වෙයි. නමුත් මට එහෙම අදැකක් තිය නිසා මටතෙල්ලා දින හෙම සංසිද්‍යියත් තියෙන එකට හේතුවම හරි විසර කන්න දන්නේ නැහැ නමුත් එහම සංසිද්‍යයක් තියෙන කියලා. එත්තෙක්ම ඕකට යම්ගිසියාකාරගට විද්‍යාවේ අපි දන්න කෙනෙක්කින්නවා කෞදයාග නම පෙන්රෝස් පෙන්රෝස් කියන්නේ මැතමටෂයෙන් කෙනෙක් මහිතන නොබල්ලක් තියෙනඒ පෙන්රෝස් ඉදිරිපත් කර තියෙනවා තීරිය කොන්ටම් මයින්් කියලා. කොට මෙන් ග මට කතෙක්ක වි ඥාය සම්ද විද මොකද මේ කොටම් ිසික්ල් තනකොට මයි මේ විඤ්ාය කියනගේ වැදගත්කම මනිසුන්ට තේරුණේ ොදේ කොටම් බෞතිගේ නිරීක්ෂණය කරන මනුස්යා උඩ නිරීක්ෂිතය ගොඩක් වෙලලාට රඳා පවතිනවා. ඔන්නතකොට ොන්ශනස් ඇන්ඩ මටීරියල් කියන එක සබන්ධ කරන්න සිද්දුුණා ය කිසි ආරකට. ඇත්තටම මේ දර්ශනය පටන්ගන්නේ ඔය දෙක සම්බන්ධ වෙලා. නමුත් මෑත කාලීනව මේ දර්ශනය ආටස් වකලටියකට වරෙනවා ෆිසිික් කියන සයින්ස් කල් ිකට නමු මුලින් රිස්ටෝර්ල් ලේටෝග කාල ඒටිය ඔක්කම බෞතික විද්‍යාඥෝ. එතකොට චාර්ුව කල ල ඉදාව අවුදු තුන්දාහකටලින් ඒටිය බෞති විද්‍යාත්ඥෝ කටියේ කොටම් ෆිසිිස්ල ඒකටියම තමයි මේ දර්ශනය කියනෙකත් හදල තියන්නේ. හොඳ එනං අප අර කලින් එකට ගියොත් මේ මනස කියන එක මට කියන්ඩෝවුණුනේ මෙතනදී. මනස ැ් වෙන්න මොවාද කියනක අපි හරියටට දන්නේනෑ කොහොමද වෙන්න කියලා අපි දන්නේ. අපි දැනට නික ඇැසයුම් කරමකු යකිසි සසිියුම් ආකාරයේ ග්‍රහණයක්ඒ මනසට කරගන්න පුළුවන්. හැබැයි මනස ්‍රහණය කරගන්නට වඩා අපිට පේන්්ඩ තියනාආකාරය ග්‍රහණයක් අපේ ඇස විසින් කරගන්නවා. ආලෝකය කියන එක ඊට වඩ ලේසින් ග්‍රහණය කරගන්න පුළුවන්. ලසින් ඊට වඩා පේන ලෙවල්ලේකති ග්‍රහණය කරගන්න පුළුවන්. අපි යකිසි ආකාරයකට ෆෝටෝන කියන්නේ එකේ පැවැත්ම ගැන දන්නවා. මිනි හරිටම දැක ැවුනත් හෙ එකක් තියෙද පුළුවන් බවට කිසිේ අනුමාන සාධක ටිකක් තියෙනවා ඉන්ෆර නොලේ එකක්. ඉතිං ශබ්දය අපි දන්න මේ ආලෝකයට වඩ ටිකක් රළු භවිං වැඩ. ඒ ශබ්දටත් වොඩ රළු බවිං වැඩි මෙ සුවද රස කියනේවා. දැංර ආලෝකයේ ශබ්දය වගේත් ශක්ති විශේෂව කියලා කියනකොට මේ එතනින් පල්ල හැට තියනේවා පදර්ථ කියල තමයි අපි කියන්නේ. ඉතිං ක් දැනනේවා ඊටත් වඩ, ධර්මය ගුණෙන් වැඩි ති මෙැන අපි ඉදික කියර යාලුව කිදිරිපත් කර දක් මේ ටෙම්පරේච කියනක ඇත්තමඉන් ිරි ක්තියුත් අපි දැන්න පුුවන් කියලා. නමුත් ඇත්තරම මෙතනද අනිත් ඒ වගත්තොත්. මේ යම්කිසියක් ග්‍රහණයකරගෙනීමේ හැකියාවගත්තුොත්. අපි තේරෙන මේ ඇසේඉදල පල්ල හටයනකොට ඒක තියෙන බර ස්භාවය ඉතියෙන රලු ස්භාවය ඕලාරික ස්වභාවය කියනක වැඩි වෙනවා. හැබැයි දැන්ග මේ මම ගත්තේ. ට යම්කිසි බෞතික විතර රීමක් ඇතරම් මෙත වැදත්වන්නේ මේ බෞතික විතර රීම මට පෙන් අන්ඩනුනේ මේ බෞතික එක හා සමානවම අපේ මේ එපිස්ටමිලෝජිකල්ක්පිරියන් එකත් වෙනස්සෙනවාව කියන. මොක්දකෙක්ම අදහස් කරේ දැ බුද්ධාගමේ ඇස කියනකින් අපි අදහස් කර වෙන අර්ථයක්. ඇස කියල කියන්න මොකක්ද රූපේන යම්කි දයක්ත්තිීනවන අන්නේක ඇස. රූප කියන්නේ මනවද හැට පේනය කිසි දෙයක්ත්තියවන අන්න එක රූප. ඉති මේ ගොරෝසු බව පිතේරවා මේ උඩහරයේදි සියම් යට හරියට වෙනකොට ඒ තවත් ගොරෝස වෙනවා කියලා කාම ආස්වාදය කියනෙ ොරෝසුන ම උදාහරය කියන්න. පිල් කල ම මෙම ද කිය ඊටලි ම බද්ධදර්ශනී තින ඇසැ පෝක් විස්රන දෙ ම කියව ඇසහ රප කියනෙ එකනෙකට ඩිෆයින් කර කියලා තවත් වැදගත් අදහසක්මන් ඉදිරිපත් කර ප්‍රසාධරූපය කියනක ප්‍රසාධරපයක කියනමකක්ද දැන් මම මේ අපි ගමක ෆෝන් එක ෆෝන් කැමරාවකින් අපිෆොටෝ එකක් ගන්න. ඇ මේමගේ ග ෝ් එක ොට එකක් ගන්නවා. එතකොට මේ ෆෝන් කැමරා එකක සිද්ධවන සසිදධියීමමගක්ද ෆෝන් එක කැමරායකට ආලෝකේ වැටෙනවා. ඒ කැමරාට ට ආෝකය ඉල්ලෙට්‍රික සිගනල් ලක් බවට පත්තනවා. ඒ ෙට්‍රක සිිගල්ල කැමරාව ප්‍රෙසයක හරහාගිහිල්ලා. ඒක ඩිස්ලේකට පතිත වවා. ඒ ඩිස්පලේකේ ඔන්න දැන් අපට පේවා රත්තු නිල් කකාහ ඔ වරනවලින්තින පික්සල්ස් ගොඩත් තින පින්තුරක් පේනවා. ඉතින් මෙන්න මේ මෙතන මොක දුණේ ඉස්සරහ තින පින්තුූරය. සිගනල්ල එකේ ෆෝර්ම්ම එකත් වෙනස් වෙලා එක ආලෝකහිදල ඒ ඉල්ලෙටික් සිගනල් ලැබට පත් වෙලා නැවතත්ඒක තිරයක් මත දිශසන ආලෝකයේ බවට පත් වෙලා ඔොන්න වෙනස් වෙලා අපිට ආවා. ඉතින් මේ විදියට අපේ ඇහෙත් ඒවගේ මත්‍රියාවලයක් සිද්ධ වෙනවා නේද කිය මංවාලගින් ඇහවා. ක අපි තිවල මේ දන් අප ඉස්රහ කියට බලාගෙන ඉන්න එක. ඇත්තටම අපටම ඉස්සරහතියනෙකට වඩා මේ වෙලාවේ අපේ මනසේ ප්‍රතිවනිර්මාණය වෙච්චකඥානේද අපි මේ බලාගෙන ඉන්න කියලා. ඉතිංන් ඒකට මංර එදා කලින්දවසේ මතක් කර මේ පලටෝගේ ඇලිගරි ofෆ ව එක. ඒ වගේම සංසිදධයක් මේ පලටෝ කියන දර්ශනකගේ අදහස තවටික ස්රහටගෙන හිල්ලා මෙන්න මෙහෙම සංසිදධයක් විස්සර කරල තියෙන. රනඩිකට්ස් වගේ කට්ටිය. මැත කාරින් දාර්ශනක බ්‍රේන් ඉන්න වැට් කියන සංකල්පය ඉති මොකද බ්‍රේන් ඉන වැට් කියන්නේ මේක අයිපරක් තෝට් ෙක්ස්පරිට එක අපි අපේ මොලය ගලවල පෙට්ටියකට දානවා. ඔය මොලේ පෙට්ියකට දාලා අපි දැන්ර ඇහැගෙන සිගනල් එක තියෙනවානි ැ ඇහැ කියන උපකරණය සිගනල් රටීන කියන දෘෂ්ටි විතානය මත ඒයාලෝක පති නා ති හ ික සිගනල්ල එක ඔන්න ෙට්‍රක සිගල්ල ර ෙල්ීම අපි ොලේ plug්ගරො එතකොට අපිර පේන ොහරි පේන්ඩෝනි. ඒ වගේමකක් මංහරේ දා කිවවා කොක්ලිය ඉම්පලාන්ට් කියන එක කරලතිය නිහෙමයි මේ කනෙන්ගහෙන ශබ්දටක, කොක්ලිය නොව්ව එකන් අරගෙන කෙිීම ොලට ඉම්පලාන්ටකක් විදිට බස්ලතියනවා. එතකොට සබ්දටික කෙලි ොලේට අන් ඉිටික සිිගනල්ලයක් විට රන කියන එක්විප්මටක යිපස් කරලා. ඉතින් අන්නේ විදිි කම්පියුටයහකිම සිගනලටිකර ොලේ දුන්නොත්. ලට තන්ඩකුුව ම ැන් පේනවා ට ැන් ඇහනවා ට දැ ග ද දනවා කිය ලේ හිතද පුු ඔන්න කතම ්‍රේ ට් ක් ේ ෙන්ට එකක් තින් ක්ස්පරරි ට එකක ල මත්තකන මේට්‍රික් කියල කතවත්තියනවා. ඔය කතාවතුේ තැම්කිරාකාරට මේ ප සංකල්පයමට පදනගල අතමයි කතවත් පතිර් නිර්මාණය කල දන්නේ. ඉතින්ද මදිසි අපි මෙහෙම කරෝතින්. අන්න ඒ මොලේටත් ඇහෙනවා පේනවා රස දැනවා සූද ැනවා ස්පර්ශය දැනවා. ද මෙතන ප්‍රශ්නය. කරන්න ල ද ැන අත්තරම යන්ගේ යාකාරකට මේ වනකොට විද්‍යාාවතු ඒක කර නවා ොක්ලිය නව කරි ලස් කරලති න ප තික් නව එක ්‍රි ලේ කරගනවා ඊලාන් මස්ක කියනෙක් න බ්‍රන් ලින්ක් කියලක අදමති තවරුදු සීයක් කියනකොට මේ ප්‍රක්ටිකරලයි නමුත් ද ගද්දී. අපිට මේ සැබෑ ඇහැ කියන එක මොකක්ද කියන කනේබේ මේ ඇහැ පිළිබඳම ක්ස්පීරියන්ස එකක් මෙන්නම මේ බ්‍රේන් ඉන්න වැට් එමන තම මේ පටියක දාලන්න ොලේටත් ඇහ පිළිබඳ එක්ස්පිරියන්සක තිනවා අ ඒ තමයි මට වැදගත්තේ මතු කරන්න ඕුනේ අන්න ඒක තමයි අපි එපිස්ටමලෝජි කියල හොයාගන්න හදන්න. ඒ කියන්නේ ඒ එහ කොහොද න්නෙ එක කොහ ක ෙ ික සිග ල්ලක්ද මොක්ද කියෙන ැති. ඇහැ පිබ ෑම් ක්ස්පිීේැක් ක පි තියෙනවන. අන්න ක්ස්පිරියන්ක ගෙන මයි අපි මෙතන ුද්ධදර්ශණයඇතුරත ඇස යනුවෙන් සාකච්චා කරන්න. අපි දැනගත්තා මේ ආයතන දොලහ මේ දිික්්ට. දිට්ට සුත මුත විඤ්ඥාත කියල බෙදීම හතරකුත් තියෙනවා. මුත කියලා කියන්නේ මේ ගාන ජීව්හා කාය කියන මේ ටික් බරවැඩි ප්‍රමාණය තියන අදදකම්මලට එතකොට සෝත එමනත්න් සුත කියන්නේ ශබ්දයට චක්කු කියන්නේ දිට්ට කියන්නේ රූපයට විං්ඥාත කියල කියැන්නෙම සිතීමේ එමනත්තම් මනස කියන අර්ථය. ඉතිං එතනින් පස්සේ අපිට තේරුණ මේ අධදැකම් අපි ගන්න ගිහාම අපිට හම්බෙන මෙහමකක්. අපිට මේ ඇස කණනාාශය දිවශරීයයේ ිට්ට සුත මුත වි්ඥාත කියන ටිකේ. අපි ගත්ොත් මේක ඔක්කොම හම්බුවෙන එක්ස්පිරියන්සක එකන් අපේ ඇස කණනාසය දිවශරීරය මන්න කියන අංග හයම අපිට වැඩ කරනකොට මතකත් දන්න ඇර අපිට ආස්වාදයනකොට මෙන්නම ආස්වාදය ඇතිවෙනවා ආස්වාදය වැඩිවෙන ඒ ආස්වාදය පිපරිනනාම වෙලායනවා කියලා පි කල දසක හොයාගත්තා. ඉතින් ඔන්න තැන්න දිිට සිත ත ාතිීක තියෙනවා.ඉතිං මේ අංග හයම්ව, ට යම්කිසි ආවාදයක් ගණ්ඩ පුලුවන්න අන්න ඊටවඩ අඩු ආශවාදයක් තමයි ඔය එක කැෑල්ලක් අඩුනොත් අපිට හම්වෙන්නේ. ඊටත්තඩ ටිකක් අඩු ආසාදයක් තමයි හිත කියනක විතරක් කිතුරුණ හම් වෙන්න අදි මේකැ ප්‍රක්ටිකි හොයාගම යම්කිසි භාවක් කරලා ගොහොමද මේක ඇතරම වෙන්න කියෙක ඉතින් දැන් න් මෙතනදි මොකක්ද අදහස් කරන්නේ මංට උදාහරණයක් කියන්න මොකක් උදාහරණය අපි ගත්තොත් දැන් මේපල් සිරක් කියල එකක් මේ කැනඩාව තියෙන. කැෙනඩාවි තින මේ පල් සිරප කියන එක ඔයාලට පුළුවන්ද ඇස කණනාසය දිව ශරීරය. කියන ඒවා පහෙන් තොරව මනසට නගාගණ්ඩ. ඒ කියන්නේ මඟ අයිපාරක් කියන්නක් මෙ මේපල් සිරක් කියන්නේ අම්ි ජියාකාරරික මී පනිිගේ සිරප් එකක්. ඒ සිරප් එක ගැන අදහස ඒ මංකි කියන්නගො ඒ අමුෘතය වගේ ඉතාමත් රස එකක්. අන්න ඒ අදහස ඇස සම්බන්ධ කරගන්න නැතුව. ඇස කියන්නේ මේහ ගැනනේ ම මේ කතා කරන්නේ. හැිඳද අපි යෙන් ක්ස්පිරියන්ස සම්බඳධරන්න නැව. එක මේේපල් සිරක් කියනකට රූපයක් තිේදුදක් නෑ හැම පිච රුපයක් ඉදක් නෑ. ශබ්දයක් තියන්න තිදනෑ දිව නාසය ශරීරයකය අදදකින් පහ තියන්න තිදිියක් නෑ. ඔන්න ඔය පහ නැතුව. මනසිෙන් පමණක් ඔය ගැ අම්කිසි චිත්‍රයක් මවාගන්නව ඔලට පුළුවන්ද කියෙලවත් ගොඩක් කට්ටියට එක බැරිුවන්න තියනටකඩ වැඩි නපල් සිරක් පැන කුමක්තිකිවහම. ඒ අපිට මතක් කරගන අනිවාර්ීමමාර ඇස කණනාශය දිවශරීදය කියන එක අපිට ගණ්ඩයෙනවා. හැබැ ඉදැන් ඔන්න ම ඔයාලට මේපල් සිරප කිය එක පෙන්න්නවා. මේ මේතිනේපල් සිරක්්බෝතයක් කිය පෙන්න්නවා ඒ ගැෙන විස්තර කියනවා. හැබයි ඒක රසවිඳින්ද දෙන්නේ නැහැ. ඔන්න පහු වෙන දවසක මංවන ඒක රස විඳින්නත් සලස්සනවා. ආයි පාරක් හොතට හිතන්න ික් ැන් මුලිම ඔයාට මනසින් විතක්ක එකකමක් හිතන්් කිව්වා අපි ඒක පින්තුරකට නගණන්නඩ දැන්ක මනසසි අපට එක හිතන්ට තේරන්නේනේ. අ ඇස කන නාසේ දිීප කියනන්නේ එක්ස්පිියන්ක නැතිව. ඒළඟට මම ඒක ඔයාලට පෙන්වා ඒක ගැන යම්යම් විස්තර කනෙන් අහන්න සැලැස්වා. එතකොටත් යම්කිසි මතක සටන කොයලගේ විරප ඉ ඉතිරි වෙනවා ඊට පස්සේ මංගේවලට කණ්ඩ දෙවා විස්තරත් කියලා පෙන්නලා කනලදෙන එතකොට තෑම්කිසි මතක සටහන ඉතිරිවෙනවා. ඔන්නඔය මතක සටහන් තුනෙන් වඩා වැඩි ආශස්වාදයක් තියෙන්නේ ඕක අරිකිසිම රූපයක් නතුව හිතනකේද නැත්තං මං පෙන්න්න පින්දර බල බලයකෙන් ආස්වාධයක් ගන්නකේද එම තන්ගේ රසත් මතක් කර ආස්වාදය ගන්නෙදකර පොඩ කිතල බලන්න. එතකොට අපිට තිේෙනවා තින දිට සුත්් මුත විං්‍යාතක එක්ස්පිරීස් තුම තියෙනවනවා. ඒක තියෙන ආශ්වාදයත් ඒහා සමානව වැඩි. Evet, um, a, uh ැ අපික පෙන්නල අහලා විතරක් නන්තියන්නේ ඒක ඒතරම් ආශ්වාදලෙසා අපි හිතට නාාග්ඩ බැහැ ඒක නවත මතකයක් විදිට ආවර්ජය කරත් මෙමරක් විදිට ගත් දිිට සුත කියන ෙක්ක විර ති න න ඒ මක ච්චර ප්‍රබලන මනත්නන්ගේ මතකේතින හැඟිීම ච්‍ර ප්‍රබලන. ඊටඩම මේ හයමතියන මතකයක් ප්‍රබලතාව වැඩි ම තව්දාහරයක් කියන්න. ජැපිහලතින අර ඇඩ්ඩකක්තින නිින්දහ සැපනින්දා අතර වෙනස. මං පහුෙත සල ම එක යාලු කිිදර නැතිතලා හිටිය මේ එ ෆිල්ම් ඩිරක්ට්ෙනෙක් ඉති ඒ කි්ව ඇයට පොඩි කාලය ය ඇන්ඩජන්සිේක වැඩට ගහම යටට කන්සප්ට එකක් කිදිරිපත් කරන්නුනලු බලකන්ව විකුණන්න බලක්න්වයි TVව තියෙන කාලෙ එක කලටව මිනිසුන්ට විකුණන්න ඇඩ එකක් කදන්න. ඉතින් එයා කල්පනා කරන්න මෙහම ඇඩ්ඩක් ක්‍රියේට් කරල එක මේ කටුස්සෙක් ඉන්නවා. මේ කටුස්සා ඔහොමටී එකටුස්සාව පේනම්. කොටඒටේ බලාගෙන මනිස් ්‍රිකුත් ඉන්නවා ගෙදරන්න පවල්ලක් බලාගෙනීම.ඒ අන්තිමට ඇඩක පල්ලහි වා මේ කටුස්සාගේ පට මාරුවනවා ඔබ දුටවාද. එහෙම දුටුවේ නැත්තං කලාල ටවක් ගන්න කිය. ඉතින් අන්නකොට අපට ේරනා පොඩිකාලේ කලා ටවන්න කලින් ලක්න්නයි TV පාවිච්ච කරනකොට අපිට තිබුණු එක්ස්පිරියන්කට වඩා විචිත්‍ර ලෙස කල ටවයාවාම අප ක්පරීන්සෙක් ගන්න පුුවන් වුණා ඒතිනින් හට LED TV TVව හොම ීවි ෙක් නෝ ජ ගඩක් දියුණ. එන්න එන්න මේ ආලෝකය ඇහැ සම්බන්ධයෙන් අපි ගන්න එක්ස්පිරියන්සක සත්තයයට ටව වෙන සත්‍යය කියලලා අපි හිතනට කිට්වුවෙනවා. හැබැයි හිතන්න ඔය ඇඩ්ඩක පෙන්න්න නිනැතුව ඔයාලවාර නිින්ද සාහ සැපනින්ද විකුණ ට් කම්පනයටට ගිහිල්ලා ඒමට්ට නිදා ගන්නඩ සලස්සනවා. අන්න එතකොට අපි හිතනවා ශාමයකන ඉතාම හොද මෙට්ටක් කියලා. න්න ඒ මතක සටහනත් ඒ කකායින්වෙද අදකීම මතක සටහන ැන් වයාල ඉතුර කරංගෙනවා. දැම්මන්නම පලමිනි මතක සටහන්සා දෙවැනි මතක සටහන් දෙ කාතුරින් වඩා ප්‍රබල මතක සටහන. වඩා ආශ්වාදයක් නගගන්න පුළුවන් මතක සටහන ොන එකද කිය ඉහිතබලන්ද. හර පින්තූරයක් විතරද්දකින එකද සදධයක් විතරක්ගහනයකද එහෙමනැත්තයි ඒක අපේ ශරීරයේ එහමනතන් කටික් නහය, ශරීරෙන් මේ තුනෙන් සහ ඇසන කිය හයම්ම එකතු කර ගන්න අත්දකීමද වඩා ආශ්වාද ජනක එමන තර දෙකින් විතරක් ගන්න අත්දකීමද. මන කියනකින් විතරක් න්න දැකීම ගැන කියන්න අපි තම දන්නත්න එක නොව වගේ කියලා කියන්න අපි දන්නත්නෑ. ඉතිං එහෙනම් මම ඉදිරිපත් කරන්න හ දන්න මෙන්න මේ හැම තැනදිම මේ හත්තරම තියෙනවට වඩා තුනක් තියෙනකොට ආශවාය අඩුයි. එතකට මෙන්න මෙහෙම වාසියක් තිීනවා යාම් කිසි දෙක ආශ්වාදයක් තියනකොට, ඒ ආශ්වාදයක්ත් එක්ක පැනැගනු ගැටලු ටික් අපි කතා කර. මේ ආශ්වාදය හැමතිස්සෙම ඉවර වෙලායනවා. අපි දැං අර ඒක ගත්තට, ක නැචුල් භාවයක ස්භාවධර්මය තමයි ඒ ටිකවෙලාකින් විපරිනාමේ වෙලායනයක. ඉතින් ඔය ආශ්වාදය විපිරිනාමය වෙනයක ස්වභාවයක් නිසා අපට හින අයෝ තෞටි වෙලාගේ මේ ඉවර වෙලායනේද. එහම නැත්තම් අපිට ටිකවෙලාගේ ඒකකාර අපි ඩිසින්සි ටයිස්වාන. එතකොට ඒට වඩ වැඩිවිියද මදදාලා වැඩි උත්සාහැද දරල එකක නැවත ලබගණ්ඩුවන. ඉතර වකතවත්ති නො පැදුරන්න මිනිහ බිමට වැටින කියලා. ඉතින් මේ ආශවාදය වැඩිවෙන්ඩ් වැඩිවෙන්ඩ ඒ ආශවාදය නවත ලබාගන්න පිගාව ඇතිවන බලාපොත්තුවත් ඉතා විශාලයි. එමනත්තන් තන්හාාවත් ඉතා විශාලයි. ඉතින් මේ බලාපොත්තුව තන්හාාව ආසාාව වැඩිවෙන තරමටම ඒක හරියට ඒවිදිට වුණේ නැත්තන් අපි හිත්තමාරුකරගන්න ප්‍රමාණයයක්ත් වැඩි. ඉතින් ආසාාව කොච්චර ලොකුද බලාපොත්තු කඩවීමත් ඒ හා සමානුවම ලොකයි. ඉති ඔන්න හොමසං සිද්ධයක් මෙතන අපිට තියෙනවා. ඉතින් මෙන්න මේකට අපි කිව්වා මේ පැත්ත කාමාවචර ලෝකය මේක රූපාවචර ලෝකය මේක අරූපාවචර කිය ඉතින් මේ ලෝකෙතියෙන ලක්ෂණ තමයි. අරූපාවචරලෝකෙ ආස්වාදය අඩුයි. සාපේක්ෂව අඩුයි. මොකද දෙේකතියෙන් ඇත්තම සැපදුක කියනකට උපේක්ෂසාහගත පැවැත්මත්තියන්නේ. රූපාවචර කියනකේ යම්කිසියාකාරකට ආස්වාදයක් තියෙනවා. කාමමචරගෙනක අස්වාදය හොඳට වැඩි. හැබ මේ හැමතනදි මේ ආස්වාදය වැඩිවෙන්න වැඩිෙන්ඩ. අපිට නැවත ලබාගැනීමේ තියෙන ආසාාව. එකනම වචනක් න චන්දරාගය ඒත් චන්දරාගයක්ත් හොඳටම වැඩි. න්දරගේ වැඩි වෙන්ඩ ඩදිවෙන්න ඒහා සමානව එක ආදීනවයත් වැඩි වෙනවා. දැම් මේ මම කියන එක ඔල තාම පිළිගන්න එකක් නැතිවේ. එම පිගන්න ඇන්න එප. මම මේක ඔයාලට උදාහරණයක් කාශලික් පෙන්න්න ප්‍රක්ටිකල කොහමල් කරන්න පුුලන් කියලා හොඳයි දැන්ගේෙනක් හැමෝම මේ ස්ක්‍රීණිකෙදිහ බලාගෙන ටිකක් නිදහසේ අපි යම්කිි භාවනාවක් කරමු. අපි මුලින් කරමු දිට්ට සුත මොත විඤ්ාත කියන හතරෙන්ම මේ භාවනාව කරමු හොඳයිමං ද පින්තූරයක් දානවා මේ ස්්‍රීන්න එක දැම් මේ පින්තූරේ දිහා බැලුවම මේ ඉන්න පුද්ගොලයෝ හතර දෙනාගෙන් එක්කනෙක් ඔයා කරන්න පුළුව එක් පිරිම ත පුළන් අම න්න පුලුව එම නතම් පු හරි ද හරි ඩටපුලම් මේ එක චරිතයක් ඔයා ජීතකාලෙ ුතනග හරි රංඟ පාල තියනවා එත කොට දැක් හොට හිතන්ට මෙතන ඉන්න හතරදිනාගෙන් එක්කෙනෙක් ඔයාට ආදේශකරගත්තොත්. එක ඔයාගේ පවුලට ආදේශකරගත්තොත් අන්න ඒ පවුලෙ කට්ටිය ගැන මේ වෙලාේ මතක් කරගන්න හොඳට. එතකොට ඒ මතක් කරගන්න ක්ටිය දැන් අපි මුලින් ඇහෙන් රූපාශ්‍රිතව ඒ කට්ටියගෙන මතක්රමු දැන් මෙතැදි මම්ම කියන්නේෙ ඔයා තාත් නං එමනතං ඔයා අම්මනං ඉතුරු කට්ටියගෙන මතක් කරගන්න. අන්න එහෙම මේ ඔයාල දැක්පු ඔයාලගේ පවුලෙ කට්ටියගේ රූපගෙන හොඳර මතක්කරගන්න. ඒ රූපගෙන මතක්කරට පස්සේ එයාලගේ ශබ්දත් මතක් කරගන්න කටහඩවල්මොනවාගේද යාල දුව කියන චරිතිතරඟ පාන්නවාන අපි මේ අම්මගේ කටහන්ඩ තාත්තක කටහඬ මල්ලිගේ අයගේ කටහන්න තමයි මතක් කරගන්න ඕන ඊට පස්ස ඒ කට්ටියගේ ගඳ සුවද එතකොට එයාලග පර්ශය මොනුවගේද කියනකත් හොඳට මතක් කරගන්න ඇස කණ නාසය දිව ශරීරය කියන මේ පංචේ ඉන්දයන්ගේ අප අපේ ආදරේ කරන පවුලේ කට්ටිය ගැන ලබාගත අදැකීම ගැන හොඳට මේලාේ හිතට නකාගන්න එත් එක්ක මෙයාලගේ මිහිරි මතක ස අමිහිරිමතක කියන දෙකත් හොඳට හිතට නගාගන්න ං තප්පර තිහක් දෙන්න මේ මතකටික හොඳට හිතට ලෝඩ කරගන්න දැන් ෙනන යටිකොක්කො ැත්තකින් තිලා න්න මේ පින්තුර දි බලන්න. දැ මේ පින්තූරේ අපිට ස්වුවද කියලා එක ක්නෑ. ස්පර්ශය කියලෙකුත් නෑ රස කියලෙකුත් නෑ මේක හැටපේන ආලෝකයක් විතරයි ඒ ආලෝක නිල්පාට තියනවා කළුපාට තියෙනවා. ඒ නිල්පාට සහ කළුපාඩුවට යම්කිසි හැඩයක් තිේනවා සර්පිලාකාර හැඩයක් තිේෙනවා. මෙන්න මේක දිහා බලාගෙනඉන්න. බලාගෙනන්නකින් මං කියන්නන්නේ ඔයාරට මේක දහා බලාගෙන නහර හිතන්ට කියකනව මේකදහා බලාගනින්ද හොඳට බලාගෙනන්න ත්‍රපයක් මෙන්නද අප කලිින් පින්තුරරි තියෙනවා මේ තියන්නේ අපි දෙවනිට කතාකරපු පින්තූරෙ ඒ පින්තරිත් තවටිකක් මේක සංකීර්ණ කරන්න ඔන්න මේ කලුපාට කෑල්ලත් අතුර දංකර දාන්න පුළුවන් එතකොට නිල්පාට විතරයි. හොදයි දැම්මට කියන්න මෙහෙමෙ එකක්. ද අ කලිින් පින්තූරේ බලාගෙන ඉන්නකොට සහ දෙවැනි පින්තරේ බලාගෙන ඉන්නකොට. පලමනි පින්තරේ යම් කිසි අහස්ටිකන් ජනිතවෙන්ට ඒ පවලෙ කටේ දින ආදරය නැතන්ටිය මොකර හිත් පිඩාවකිින්න්නවොනන්ගේ හිත් පීඩාවව ඒව ගෙටිකක් අපට ජනතව වුණා ස්තද අපේ ඇස කණනාසය දිව ශීරයකන අංග පහමතිබුණා. දෙවනිියකේ අපට සදධයක් තිබුණත් නෑ අපිට ඇහැ සම්බන්ධයක් විතරයි තිබුණි. අන්න ඒ දෙවනිියකේ විේෂ හොක්හෝ නැක් කියලක් අපිට ඇත්තරම දැනේ නෑ සතුටක්න ගෝමත්නේ නරක කියලෙක් තිවබුණත්තියන්න තිකක් වෙලා ඕක බලාගිනින්නකොට අපිට එක බෝරිග වෙලාල. එක එපා වෙලා. ඒක එපා වෙලා පිට වෙන එකක් කරන්න වූ මනාව ඇතියනවා. උන් දෙමක්වැලගින් ප්‍රශ්යක් අන මේ ප්‍රශ්න උත්තරදින්න. හදිස්සේ හරි ඒ නිල්පාට දිහා ඔයාලට දිගටම බලාගෙනනින්ට පුළුවන්නම්. මොකද වෙන එකක් කරන්න ඌූමනාවකාව නැත්තං. අන්න එහෙම වෙලාවට ඔයාට තියෙන දු අර කලින් පින්තූරති දිහා බලගඉන්නකොට ඒ මක් කර ඉන්න දුකට සාපේක්ෂ අඩුද වැඩිද කියනකට මට උත්තරයක් දෙන්නේනෙක්කට මොකද හිතන්නේ. මේ ම කීපක තේරුුණී නැත්තන් මේ එක්ස්පෙරිමෙන්ට් එක නවත නවත කරලා බලන්න මේක්ස්පරරිෙන්ට් එක දිගටම කල බලන්න අර කලින් අපි ඒ අංග පහෙම්ම හිතපු එකත් මේ නිල්පාට කියනක දිහා විරක් බලාගෙන හිදු පයකත් අතරගත්තා ඒ සැප කියන එක අනිවාරය මාණ්ඩුවයි එක දුක කියල එකක් තියෙනවනන් තියෙන්නේ අපිට ඒක බලාගෙන ඉන්න පැරිකම නිසා තියෙන දුක අපිහෙම දිගට බලාගෙනනින්ට පුළුවන්න්න වෙන තැනකට අපි ඇදිලායන්නේ නැත්තම් අපි ඒ ඔන් තරං වෙලා බලාගෙනන්න පුළුවන් නමුත් දෙවනිිය එක තියනෙමේ දිට්ට සුතමුත විංඥාත කියන වයි දි්ට කියන ප්‍රමාණය විතරයි. ඉතිං එත්තකොට ඔන්න ඒක තමයි මංවාරට පින්න හැදුවේ මෙන්න මේ දිට්ට කියන එක විතරත් තියෙන තැන. ඒකෙවඩ තියෙන සැපා අඩුයි. හැබ ඒ සැප අඩු වෙනකොටම ඒකෙ තියෙන ආදීනවත් ඒ හා සමාන වඩුව වෙනෝ ම මේ කියන එක භාවනා කරන කල් සමහිට වලට තේරෙන්න්නේ නැතිව. ඒකැනෙ හරියට මේ වගේ. අපිීතමකු මේ ඇසකන නාසයදි ශරීරය මන කියන හය කඹ හයක් කියලා. ඔය කඹහයෙන් ඔයලව හය පැත්ත ආදිනට වඩා කම තුනකින් අදිනක සමයට සනිීපදායක් වෙන්න්න පුළුවන්. කම්බෙින් විතරක් අදදින එක ටත් ඊටත් තල සනීපදායකයින්න පුළන්. අන්න එහෙම එකක් අපිට හම්බෙනවා මෙන්න මේ කාමාවචර ර අරූපාවචර කියන මයින්ස් ටේට්ක ඇතුළේ අප හිත පවතින්න පුලන් තැනෑ තුළ. ඉතින් ඔන්න ඔය හිත පවතින්න පුලන් තැනට මේ වචනටික දුන්න කාම ආස්වාදය වැඩීමතියෙන්න්නෙ මේ කාමාවචර ලෝකී හැබැයි ආදීනවයත් ආස්වාදය වැඩි වෙන ප්‍රමාණයටම දනව ඒ ගන්ට හම්බෙන. අර කියන්න උුස හැදක ද නිදගනන්නකට ිටන ගොඩක් කරිදනවා හැ පැදරක දගත්ම බිමට වැට දෙ නහැ පොඩ්ඩයි ටන්නේ.ඇති අන්න ඒවාගේ එකක් මේ අරපාවච රපාවචර පැත්තරයකොට ඇවෙන දහස සමහට ඔල මුළු ජීවිතකාලෙමත් නොදකපු නිහක් එතන අත්තිදින්න පුළුවන්. හැබයි තවක් මගේඇන්ඩෝන මේ කියන්න මේ බුද්ධදර්ශනය කතා කරන නිවන ගැන නෙවෙයි. මේ කතා කරන්නේ. රමයින්ස් ේට් එකකින් තවමයින්ස්ටේට් එකට යනකොට ඇතිවන යම් කිසි නිදහසක් විතරයි ඒ නිදහස ඉතාමත් ලොකු නිදහසක ඒක ඉතාමත් ලොකු නිදහසක් දැන් ඒ නිදහස්ස සමහරවිට මේ භාව නොකරපු නොකරත් එක තේරණි නැතිවී හිතන්නකො අපිට මේ කාමලෝකයේ තියෙන දාහය ලක්ෂයයි කියලා ඔය ලක්ෂය දහයට බැස්සොත් කොච්චර අඩු දාහයක්ද එක අපිට කටුදා ලක්ෂයකින් ඇනෑන ඉන්නකොට ක්ෂයක අන්නතුටු දායක අනිට පටන්ගන්න. අන්න එත්ත කොටේ ඇතිවෙන තත්ව ඉතාමත් සුව පහසු තත්ත්වයක් අ ගොඩක් දාඩිය දාල එඉන්නවෙලාකක් හොඳට ඇඟපත නිවිලෑන්ඩ හොඳ බලිදින් නාගත්ත වගේ. ඉති අන්න වගේ තත්ත්වයත් තින. ඉතිං අන්න ඒ මේ පළමුද්‍යානය දෙවිනිධ්‍යානය තෙවිනි්‍යානය හතර විනිධ්‍යානය කියලා මේ ්‍යන තත්ත්ව කියලා හඳුන්න්නන්නේ තැමි ජාකාරකයට ඒකයි මේ එකක තත්ත්ව යටතේ අපේ හිත පවතින්න වෙනස් වෙනස් භාවලල්ට. ඒ එතකොට සමක්කන දැ නැතු වනග ඇතරම ය දැ නැතු වවා කියන කය තුරු දහගවක නැනව ය පිළිබඳ අපිට තියන හැඟගේ නැති ලනවා. යම්කි සයාකාරකට බලන්න ඔල නදිය ගන්නකොටත් මේ සිින් සංසිදියීමම යම්කි සයාාකාරකට වෙනවා නිදීීමමතින් ඉන්න වෙලාක් පලන්න ටික් ද කට මුලල්ින් අපට ය පිබ සංවේදන ැති ලාලනවා. ඇඟ දැන නැතු වෙනවා. ඇඟ ැන නැතු ටක් වෙලා ගේට පස. අපිට බ්ද හෙනවා අපට හිතන්ඩ පුළුවන් නමුත් අපිට ඇහරල බලන්ඩ හිතන්නේ. අපිට අතපයෑ හොවන්න හිතන්නේ මදුරුවක්ඇවතඒක හොවන්න හිතන්නේ. තවටිකක් වෙලායනකොට අපිට ඇහෙනකත් අඩ වෙලාගලා අන්තිමට අපේ මන්නස තරක් හිතුරෙනවා. හැබැයි මෙන්න මේ මන්නස ඇතුළෙත්. චක්කු විං්ඥානය එක රූප ශබ්ද ඒ අපිට මතක්කරගන්න පුළුවන්. අන්න එත්තකොට මේ ඇස කියලා කියන්නේ මේ ඇහැට පේනක මනෙවේ අපේ හිත ඇතු ලයම්කිේ ඇහැකින් අපි රූපයක් බලන්නවොන අන්න ඒකත් මේ හැ කියන සංසේදදියට අයිති වෙන හරි ද මේ අරුපවචරගන පැත්තිේ තවත් ධ්‍යන තත්වටිකත්තින මංගර දකිවගේ මොනාදකන්න මදන්නේන මේ ගරන යම්කිසි දසත් වන. ඉතින් අප මේගේ අර්ථකතනට යකුදත් ගත්ත. කියෙ කුමක් රූප කියන ද කියලා ති මත්තික දම් පොඩක් පොඩ්ඩක් වෙලයින්න මේ ටික් ශස්ත්‍රයේ නිසාමට පොඩ ෙක්නිකලිමියක දිරිපත් කරන්නන්නේෙද. ඉට පස්ස අපි මේ ආයතන දොලහ ගෙන කතා කරනකට අපි තිෙරුණමේ ආයතන දහයක් විෂ වෙනස් පොඩ්ඩක්. මනායතනය සහ දම්මා අයතනය කියනක ටික කීහොඩ වෙනස්. සුකවේදනාව හා දුක්වේදනාව දෝමනස්සේ සෝමනස්ය කියනකමි මනායතනයට තමයි බලපාන්නේ. අත්සාහ ධර්මායතනයට අනිත් දහයටක බලපා නිනේ නි දහයි අපි රූප කියලා හැඳුවා. එතිං ඉට පස්ස මේ චිත්ත චෛතසි රූප කියන ටිකක් අපිට හම්බුනා. එත්තකොට ඒකෙන් මොකක්ද කිව මෙන්න මේ මන කියනකට අපි චිත්ත කියලකි්වා. එතකොට දම්ම කියනකට චෛතසික කියලකිවා ඉතුර ටිකට අපිකිව්වා රූප කියලා. ඒ රූපවලත් මෙන්න මේ දහයට අපි කිව්වා ප්‍රතිගරූප, පටිග රූප. ඉතුරු ටිකක් ගැන කතා කර. ්‍රීන්ද්‍රිය පුරුශීද්‍රිය කමලින් කාරහාරයගේ අප්‍රතිග රූප කියැන මෙන්න මේ රූප මොනාද කියල අපේ වැඩිදුරට අද විස්තර කරගම මේකට විංඥානස්කන්දය කිවවා ඉතුරොත්තුනට මේ දම්ම කියන කොටසට වේදනා සංඥා සංකාරස්කන්දය කිව්වා මේ ප්‍රතිගරප ප්‍රතිග රූප එකතුළලා රූපස්කන්දය කියනක ඔන්නා අපට ඉදිරිපත් වුණ. මේකම තවටක් වෙනස්විදියකට විස්තර කරල තියෙනවා දහටාකාරයකින් මේ එකම දේම තවත් දහ ටකාරයකින් විසර කල තියෙනවා චක්කුදදාතු රූපදාාතු චක්කු විඤඥාධාතු කියල. මෙතනද මේකෙන් කියන්නේ මොකද කියනෙ ම ්‍රපිටක ෑශ්‍රයෙන්ම ගන්න විංකප්‍ර කරණය එක කියනෙකේ ධාතු විමංගේ ආශවයි. ඉති එතැදි අපිට හම්බිෙනවා චක්කු දාාතු කියන්නේ මොනවවාද. චක්කු දාාතු කියන්නේෙ මොනවාද කියලා ඇහම පිට තේරවා අර අපිට කලින් දීපපු දාාහරනෙම තමයි අර ආතන ොහගැක කියපු චක් දාාතුුවම තමයි මෙතනක්ත් විස්ත කරලතිෙන්නේ රූපදාතුත් ඒේවාගේ හැයි චක්ු වි ්‍යා ධතුක කියන්නෙම ගන්ද. අන්න එතන අපිට විශේෂ අර්ථ දැක්වීමක් කම්බිවා. චක්කුංච පටිච්ච රූපේ උපච්චති චිත්තං මනෝමානසං හදයම් පණ්ඩරම් මනෝමනා අතර මේ කියන්නේ එක ආකාරයක අධි වචන සමූහයක්. මේ ම පාලික ගත්ත මේ පාලි කියෙනක අලට පුරුදු කරන්න චක්කුංච පටිච්ච රූපේ. අපි ගමුක මේ යටතියන්නේ ඇසද රූපයද නිසා යම්කිසි සිතක් පහල වෙනවනං. අන්න ඒ සිතට චක්කු විඤ්ඥානධාතුව කියලා අපි කියනවා. ඇස රූපය කියන සංසිද්ධිය නිසා යම්කිසි සිතිවිල්ලක් චිත්තයක් පහල වෙනවානම් චිත්ත මනෝ මානසන් කියන විඤ්ඥානය පහල වෙනවානම් අන්න ඒකට අපිකිෙනවා චක්කු විඤ්ඥානය. චක්කුවල්ට රිලට් විඤ්ඥානය. මේ චක්කු රිලේටඩ වි්ඥානය වගේම ගාන සෝත, ජිව්හා, කාය කියනටිකරත් ඒ අදාසමයිතියෙන්නේ හැබ අපි දන්නවා මනෝදාාතු සහ දම්මදාතු කියනෙ හැමතිස්ෙම අර්දක වට වෙනස්සෙනවා. මේ ටික එක වගේ ගියාට මේ දෙක හැමතිසෙම වෙනස් වා. ඒෙත් මෙන්නමේතුනට අපි සමාන්තාවයක් දුන්නා මේදක වෙනස් කියරකිවවා. හැබයි මෙන්න මේ උඩතියෙන පේලිියයි යටතියන පේලි පහයි නිතරම වෙනස්ෙන අර කලින් ආතන ොල්හ සම්බන්ධයෙනුත් ඒක වෙනස් දැනුත් ඒක ඒවිදියටමයි. ඉතිමි බලු මනෝධාතු දම්මධාතු කියන්නේ මොනාදදි කියලා එතනදි විග්‍රහ කරල තිනෙන මනොධාතු කියන්නමුණද චක්කු විඤ්ඥානං චක්කු විඤ්ඥාණධාතුයා උප්ජිත්වා නිරුද්ධ සමනන්තර. ඒක කියන්නමොකන්ද මේ චක්කු වි්ඥාණය කියනක පහල වනාට පස්සේ. ඒ නිරුද්ධ වනාට නිරුද්ධ වෙනවත් එක්කම යම් කිසිසි තත් පහල වෙනවද. අන්න ඒකට මනෝදාාතුව කියල කියනවා. එක් මංගේපක තේරුුණාද. මේ චක්කු රූප උඩ චක්කු විං්ඥානධාතව කියෙක පහළ වෙනවා. මේ චක්කු වෙන් විඤ්ඥාන කියන එක ඉවර වෙනවත් එක්කම ඊළඟට පහලවෙනක තමයි. ඊළඟට පහල වෙන හිත තමයි මනෝධාතු කියන්නේ. මේක නෙච්චර කලබලවෙන්න එපා මේ එක්තර ඉදිරිපත්කිරීමක් විතරයිමම් මේ කරන්න. මේ සහට වට ජීතකාට හොයාගන්න බැරේ කොතනද චක්කු පටන් ගත කොතද මනොධාතු ඉවර වුණේ කියන. කොහොම හරිමේ අර්කතනේ තියෙන්නේ මේ චක්කුංච පටික්්චරූපේ උපද්ජති චක්කුෙන්යාා චක්කුවෙෙන්ඥාන නිරුද්ධ සමනන්තර මනෝධාතු උපන්නන් හෝති. අන්නේම තමයි තියෙන්නේ. ඉතිං මේ දම්ම ධාතුව කියන්නේ මුොකන්ද ඒ අරාපි කලින් දන්නන්නේ එකම තමයි. වේදන සංඥා සංකාර සහ. අනිදස්සන අප්‍රතිග රූප ස අසංකධාතු කිය හතරෙන් තමයි එකතුලා ති අසංකතධාතු කියනකට අපිට ආවා රාගක්්‍යයෝ දේශක්‍යෝ මහක්ක්‍යව සංකතධදාාතු කියලා ඒ එකකත් අප පැත්තකින් තිබා ලේසියට එකකට මේ දම්බධාතු කියෙනගේ තිනෙ ේදනා සංඥා සංකාර සහ අපපටික රූප කියනක. එතනනි නිහටතමව මනො විංඥානධාතු කියලා ඇත්තකත් තිෙන ඒ කියනුකක්ද. චක්කු විා රද් නිරුද්ධ වෙනවත් එක්කම ඊට සමනන්තර මනෝධාතු උපදිනවා නොධතුවත් තිබිද නිරුද්ද සමනන්තරව ආයිතාවව සිත පටන්ගන්නවනන්න ඒකට මනෝ විංජානධාතුව කියලා කියනවා. මේ කියනෙ ටිකක් පැදි නැති ෙන්ඩුපුලාා මගේක සරලව ඉදිරිපත් කරන්න මෙන්න මේ දහාය අප තෙරුුණ එක්තරා ආකාරයක රූප සස්වභාවයක්ත්ති නවා. එතකොට මේටික විංජාන ස්වභයයක්ත්තියනවා අර විංජානස්කන්ධී කියලා පි සඳහන් කර. ඉතිං එතකොට මේ මනෝධාතුවත් විංඥානධාතුව කියනකට අයිති වෙනවා. එකත් සිතක් මේටිකත් සිත් ටිකක්. මේකත් සිතක් මේ ඔක්කොම සිට්ටිකක්. එත්තකොට දම්මදාාතුව කියන එකට අපි කිව වේදනනා සංඥා සංකාර ස්කන්ධයෝ කියලා මනව විං්ඥානධාතුවත් විඤ්ඥානස්කන්දයටම අයිති වෙන එක. මෙන්න මේක තවටිකක් සරලව අපි විස්තර කරගත්තොත් මෙන්න මේ විදියට චක්කු සහ රූප නිසා, චක්කු සහ රූප කියන සංසිද්ධිය නිසා අපිට චක්ු විඤඥානධාතුුව කියනක පහලුවෙනවා. මේ චක්කු වි්ඥාධාතුව කියන චක්ු විං්ඥානධාතුුවත් ඉවර වනත් එක්කම මේ මනෝධාතුව කියන සිත පහල වෙන. මනෝධාතුත් දම්මධාතුවත් දම් අනච දම්මච පටිච්චති, මනොවිං ඥාන කියන ැනටෙනකොට මේ ේටි කිවරනවත් එක්ම මේ මොවි න්නධාතුව කියන සිත පහල වෙනවා තිවහට තේරුුණ දන්න මේ යම්කිසි සිත් පරම්පරාවක ඉවලෝෂණක් තමයි මෙතන ඉදිරිපත් කරලා තියන්නේ. දැ මේ පිළිබමඳ නොයකුත් වාද තියෙනවා. මේ කොච්රදුරට නිවැරදිද හරිද එමැත්ත මේ මොඩල්ෙ එකක් විරයිද කියව නම නොයිකුත්තුවාදතියෙනවා. සමහර සම්පූර්යම ප්‍රතික්ෂප කරනවාේවාද. නොම අපිට මේ යම්ගිසි දලාදාහසකට ඉගෙන ගන්න විතර අපි මේ නායි පාචිරම. මේක තවදුරටත් අපි ප්‍රටක්්ි කලි හොද තොර ගන්න දැම්මවාට රූපයක් පෙන්න්නනවා. අයි අයින් කර. පොඩ්ඩකට ඔළිවගෙන ඇන් මේ රූප මුල්ලින් මර පොඩ්ඩක්මං පෙන්නලගත්ත වෙලාවෙ. ඔ ඇම්කිසි දෙයක් දැක්ක. ඒ දැක්ක එක දැහොදර ඩටල් කරන්න පුලන් ති ටෙස්ල කාරකක් එක එක ඇත්තෙක් න මේ නිකන් පින්තුරයක්. එතකොට මෙන්න මේ ෙස්ලා කාරක් ටෙස්ල ෙට්‍රික් වලින් දුව එක එකක කිලමිට පන්සිිය කැඩපුලන් එක පර චාච කරම ඔන්න යවගේ අදහස්ටිකක් දැන් අපිටේනවා. අන්නර පලවෙනියට ඒක දැක් නිසා ඇති වෙච්ච එක තමයි මේ චක්කු විංජානය කිය දවශයෙන් කිව. නමුත්තඒ චක්කුවිංජානය පහළ වුණට පස්සේ යම්කිසි ආකාරකට අර වේදනා සංඥා සංකාරක එමනට මතකාශිත අප යම් කිසිදයක් නාගාගත්තන. අන්න ඒක මේ මනවවි ජා දාක කිය පැත්තට ඇදිරෙනන අන්න ඔයවගේ විස්තරයක් අපට දලවශයෙන් ඉදිරිපත් කරන්න පුල මේ මොඩල්ලක සම්බන්ධී. ඉතිං ඒකත්මං ඉදිරිපත් කරේ ොඩල්ල එකක් විදිට මේ දැනගෙන ඉඳීම වැදගත් නිසා මුත්ඒ තව ගැබූරට අපිට ඇන්ඩුපුලම්මඒ කෑල්ලෙන්ක්කට තව කරල තිෙන විස්තර ගොඩා කාශරය නමුත් අප අත්තරම ච්චර දුරකට අන්්ඩුහ. හැබැයි අපි ඊළඟට එමු දැන් අපි ස්කන්ද ටිකක් ගැන කතා කර. විං්‍යානස්කන්දර උපස්කන්දය කියලා. මේ කන්ද ටික තරිට අපම මොලේ ඇතුලි සිද්වෙන ක්‍රියාවලිය වගේ. ඔන්න දම්මං ආයිපර කියන්නම් මංම කියන්නේ ඒක මොලේ කියන එක නෙවයි. මම උදාහරණයක් ගත්තා මොලේ ඇතුලේ සිදධවෙනය වගේ මේ පංචස්කන්ද ක්‍රියාවලියත් කියලා. එමටතු පංචස්කන්දය කියන්න මොලේ කියලක් අදත් කරදිට පටගන්න දෙපා. මේ මොලේ ඇතුේ ඒක ඒ යස්තියනවා. අපි හිතමක මේ එකයිරියායකට තමයි පැනීම සංජන්නය වෙන්නේ විශ්වල් කෝටෙක් එක. විල් ෝ ටක් තරත්තිබුණනට මොලේට ය කිසි අදහසක් පනවගඩ බැ පිින්තුරකට. එයට පේනවා නමුත්ඒේ පෙනිච්චේක ඒගේ මත ගඩාටත් යැන්ඩෝනි. මේ මත ගබ්ඩාවි ගේ හැගීම් ගබඩාවටත් යන්්ඩෝන. මේ මතක හැගී මා ශරෙන් ගේ ොජික් කියන ප ටක් යන් ෝන. මේ මත්තක හැගීම් ලෝජික් ඔ ඔක්ොමටක තුරට පස තමයි මේ දැකපු දේට යම් කිසි අර්ථකතනයක් කරඩ පුලා සහයි අර්ථකතනය විචාරය කරන්න පුළුව. ඉතින් මේ කැඩි කෑඩි ගවලතිබ්බාම මේ මොලේ ක්‍රියාකරිතය කියන්නට හැ නමුත් මේ කෑලි එකට තියෙනකොට හරි මේ පසල් ලෙකවගේ මේ ඔක්කොම කෑලිටික එකට තියෙනකොට ඔන්න ඒ අපිට මේ සමස්ථ මොලේ ක්‍රියාවලිය කියලා කියන්න පුුවන් අන්න ඒ වගේම මේ පංචස්කන්දය කියන එකත් මේ පහ වෙන වෙනම අපිට අත්දකිින් හම්පන්නන්නේෑ මේ අපේ අදදකීම අදදකීම කෑලි පහත්තමයි පංචස්කන්ද විේයට විග්‍රහර තියන්නේ ඉතින් අපි බලමු ්‍රිපිට ගේ ුණනත් තියෙ කියලා පංචස්කන්දයනුමන්ද රූපස්කන්දය වේදෙනස්කන්දේ සංඥා සංකාර විංඥානස්කන්ධය ක්ද රූපස්කන්දය කියන්නේ. යංකිංචි රූපන් අතී අතීතනාගත පච්චුප පන්නම්. මෙතන වචන තුනත්තිේවා. අතීත අනාගත පච්චුප පන්න. අන්ජත්ත බහිද්ද ඕලාරික සුකුම. දැන් මේ කියනවවා දැන් අප න තේරුම්ගඩ ග කියට අප ේර න. ොහන්ද හ පට ි ලයක්ක් ොහ හරි පොටක් කල්ල හග . ශවාදය ආදීනව කියනක න ත දැන් අපි ේ ච ප ද ො දැ රකට ම්පූර්න ැතිවන ඉතින් ඒගේ අපිබල වේ රූපස් කන්ද කියනෙක හගන්න ොලන් කියලා ොහද කිය ස්කන්දයක් කියලා කියන්නේ ගොඩක් කියනක. එක තුවක් කියනක. ඉතින් මේ ස්කන්දය හැදිල තියන්නේ අතීත අනාගත වර්තමාන පචචුපන්්න්නේ කියනෙකටම වර්තමාන කියන දහස දැට ගන්න අභ්‍යන්තර බාහිර. රලු සහ සූක්ෂම, ඕලාරික සූක්ෂම. හීන ප්‍රනීත අපි ආස නැති සහ අපිට ප්‍රනීත වන. ධූරේ සන්තිකයේ දූරේ කැනෙ ගොඩක් ඇතින් තියෙන සංතිකය කියන්න අපේ ලඟින් තියෙන. අර තමන්ගේ සන්තකය තියෙනවා කියන්නේ. අන්න ඒවන් තමයි මේ මේ එකකොස් සාකාරයෙන් තමයි මේස් කන්දයක් කියනක නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක තාවමත් අපට තේරෙන් නැත්තන් තමදප්‍රත් විග්‍රහර ගන්න. අපිගත්තත් සංකාරකයන්න මොුණද. ඒකෙත් අතීත සංකාරයකයන්නමොද යම්කිසි චක්කු සෝත ගාන ජිව්හා සම්පස්සයෙන් නැගුණු චේතනාවට තමයි සංකාර කියලා කියන්නේ. විඤ්‍යාන කියන්නේ චක් වි්ාන සතවි ඥා ගන ්ාන ජවවාහා වි්ඥාන ඔොන්න ොමතියෙනවා දැ මේකත් අපට තම තේරණ ෑ මේම කක්ද කියන්නේ කියලා මම මේක ඔන්න දැන් තේරම සිංහලම කියන්නන්න මේ පුළුවන්න මේ ධම්ම සංගන ප්‍රකරණයයි විංග ප්‍රකරණය එකයි අරගෙන මේ අදහස්ටික විමසල බලන්න මේ මම දැන්ගන්නන්නේ විමංග ප්‍රකරණය. කන්ද විබන්ගේ ඒකතමයි පලවෙනි කොටස ස්කන්ධ විංන්ගේ කියනක දෙවනට ම රූප විතරයහ කර දම්මසග පකනකන පොතිෙන් ඔයි පද්ෙක මට ඉටෙන් හගන්නපුල ොද දැන් මෙන්න මේ දෙක අපි තෙරණ විදියට ගත්තත් කුමක්ද සංකාර කියන්නේ කියලා. සංකාර කියනකට මං අර්ථකතනයක් දෙන්න සංකාර කියන්නේ යම්කිසි ආකාරයකට අපි ෆිල්ම් එක කදනවා වගේ වැඩක්. ඔලට මතකත් දන්න මෙන්න මේ ෆිල්ම්ම එක. අපි ස්කෝල අන කාල බැලුවක कुछ චෝතයි. ඒඇ සිින්දුවත්තින. පාසේ හමල සිද්‍රත් න ඉතිං ඔන්න යි සිදුව මතක්කර ගන්නකු මේ සිින්දුවෙන් ඇත්‍රම්මට කියන්ඩොනුනේ යම්කිසි ආකාරයකට මේ සංකාර ක්‍රියාවලයක්ත් ඔන්න ෆිල්ම ැදවාගේ ක්‍රියාවලයක් ඒ න්නමොකක්ද දැන්වඔයි පෑදකහමාරක තුළලක ෆිල්ම්ි එකක් ඇතුළලේ ශාරුකන්ගේ මුළලු ඔක්කොගේම මුළු ජීවිත කතතාාවම ඒ ඇතුළි තියෙනවා. දැන් ඔන්න ඔය ෆිල්ම් එක හදපුවිදිපි වීමසමකු. ඒකවෙන්න මොකක්ද මුලින්ම ඒ ගෑනුලම පිරිමිලම මේ අන්නර පොඩිදරුව කියින්න්න. පිදරුවත්තක් ොට යට ි අදහසක් මතක්කෙනවා. ඒගේ අතීතය ගැන තක්කෙන. ඒ අතය ෙන මත්ක් වුණනට ප ගේ අගත ගෙන මතක් වෙනවා. ඔන්න තමයි ිල්ම් ඇතුල ෙ ප තුන ඇතුල යෙ . ති ිල්ම් එකක ැන් ීපේක ට් කරලති නක කොට් න් ල ඉන්ඩියයාාවේ ිනක ෝල්ඩ ු සල හොම ැන්කිීපේක ටි ල තින. මෙන්න මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තම මේක කරේ කොහමද කියනක අපිට සංකාර්ක කියයන තේරුන්ග අමග දේකට උපකාරයවා. දැන් ඔන්නොය ෆිල්ම් එක ඉන්න ඔක්කොම නලුවෝ කවරු තත් ඇත්ත චරිත නැහැ.ඒ ඔක්කොම නලුව ඉදි අර කතාව්‍යය ලෝකය රගමඩලක අපහි නලෝය කියලා ඉතිං ඔන්නොය නළුවෝටික මේ චරිතංග රඟපානකොට නලෝටික දැන් ඔන්න ඉන්ඩියාවය යම්කිසි කදක්ගාවටග නිහිලා තියෙනවා ඔන්න කන්දගාවන් තමයි මේ කතාව පටන්ගන්න. ඒ කන්දගාවදී. ඒ දුවත්තෙක්කින්නකොට යට ්ල් බැක් එකක්ෙනවා. ඒගේ අතතය එයට මතක් වන්න ගන්නවා. අතීතය මතක් වෙනකොට ඒ අතීතේ ඒ හිට ඉස්කෝල එක තමයි එක ඉදිලයන්න පිතුක ඒ පිටරට ිස්කෝල කියෙන ඒස්කෝලේයාගේ කකාල් හිටිපු පෙන්ම්මන්තිය ඒට්ි ොක්කොමතත්ක්කෙනවා ඊට පසයායාට අනාගතෙත් මතක් වෙන අනාගත තියනේ තවත් රටක. ඇති ඔන්න දැන් ලෝකෂන් තුනක් සහ නලුව කීපාකාරයක් තමයි මේ ඇතුලඉන්නේ. දැන්බන්න මේ සම්පූර්ණ සිදුවම ශට් කරන්නේ තැන් තැන්වල. එතකොට ඒ ශූට් කනගෙත් අප ඔක්කොමටක ෂූට් කරන්න අප ඕ න කෑලික් වි රයි ට් කර ැන ොදැන්ර ශාරුකන්න්නර කදුට යනගොට යයි කන්ඳදරට ඇවිද ගෙනියනන්නේ අපි ෂූ් කරන්නන්නේ.ඒ එක කඳුලට ඇවිල් අර තර පෝස එකක් දාල ඒක තමයි අපි ෂූට් කරන්නේ. එතකොට අර කලින්දවේ මට මතකයි දශාන් මතක් කරා එකක් අපිට මේ විං්‍යානය කන්නේ තෝට් පෝග්‍රේෂන් එක මනත්තන් ආත්ම මේ ක කියන තෝට් ප්‍රග්‍රශණ එකක් මේ තෝට් ප්‍රෝග්‍රේෂන් එකගේ බීක්ස් ටික්තිනවා. අපි හොඳද මතක තින ටිගක්තියවා. න්න ඒ මතක තියෙන ටික තමයි අර ෂූට් කරපු ටික ඉතුර ික් තියෙනවා නමුත් ඒ අපි මතක හම රදවගෙන නහ. ඉතිං අන්නේ පීක්ස් ටික තියදදි දැන්ගේ ෂූට් කරපු ටික නික හොමතිබට ඒක කිසිම හැඟීමක් අපිට ජනතව නැහැ. කවුරුහරි සංස්කාර්කවරයෙක් ඒ රූපරාම ටිකාරගෙන ඒක ගානක ස්ටිච් කරන් ඕනි ඒ යිම් ලයින් එක දාල ටයිම් ලයින් එක අන්නු පිළිවට එක දාන්න ඩෝනි ඉතින් ඔන්න මුලින්ම අපි දානවර පලවැනි ෂෝක මොක්ද ශාරුකානොයි දුව යිඉන්නව. ඊට පස්සෙධනවා ඒ ශාරුක්කාන්ට ඒගේ අතතේ මතක් වෙන ෂොට්ි එක ඒ එක දෙවනියට දානවා. එතකොට ඒක සම්පූර්ණම වෙනස්තැනක වෙච්ච වෙනස්ථැනක ෂූට් කරපු දෙයක් ඒක ඔන්න දෙවනියයට දැන්නම. ඊට පස්සෙදැන්ම යට අනාගතය සිදවෙන මොකදක කියනක මතක් කරපු එක. ආයියාාව වර්තමානයකන ෂට්ටකටත් ගත්තා. ඕක තමයි මේ සංකාරය දැම් මේක කරන පුද්ගලයට අපි කියලා එඩිට කියලා එඩිට කියන සංස්කාර්කවරයා සංස්කාරවරයාගේ ජොබ් එක තමයි මේ තැන්ටැන්වල ශූටිං කරපුවා යම්කිසි අර්ථයක් ගැන්වෙන විදියට එකතු කරලා ස්ටිට් කරන එක ටයිම් ලයින් එකට ස්ටිට්රන එක අන්න ඒ සංස්කරණ ක්‍රියාවලිය අප හිත ඇතුළි සිද්ධවෙනවා. අතීතය අනාගතය වර්තමානය. හීන දුර සන්තික, සන්තිිකේ දූරෙ හීන ප්‍රනීත, ඕලාරික සූක්ෂම, ඔන්න ඔය විදිට තැන්තැන්වල තියෙන ෂොට් ටිකක් ලයිබරියල තින ෂෝට්ටික් අයිපරමක ොවත් තියෙනවා කියනක නේමං අදස් කරන්නේ මේ තැන්ැන්වල තියෙන ටක් එකතු කිරීම තමයි මේ සංස්කරනය කියන ක්‍රියාවල ඇතුළට සිද්දවෙන්න. අපි අයිපරම මේ ෆිල්ම් එක ගියොත් ඒ ෆිල්ම් එක මුලින්ම ඒ කටියගේ විශ්වල් රූපරාමටක විතරයි තියන්නේ. ඉතිංඔ කණදක් මුදනක ෂෝට් කරන ක හුලන්වදින ක සදධාරන. ඉතින් ඒ සද වෙනම ඩ් කරන. ද කරල වෙනම සදධ ධනවා ැ ෝක කියන තුන් පසය කිය සිදුවක් ඒ සින්දුව වන කොහරි කෝඩ් කරල එක කියන්න වෙනෙක් කෙනෙක් තා මංගේේෂ කරහරගේ කවරයක්න කිය ඒ සසිදුවත් ඔන්නෝ ඇතුට න. ඊට පසේ දන්න පුල ඔන්න හිමවැට ද න්න පුළුවන් ර පල දන්න පුල ඔය වගේ විශ්වල ෙක්ෂු දන්න පුලුවන් මේ සංස්කාරයට පුළුවන් අරැතිබුණු ඉමේජස්ටිකාරගෙන ඒතිබුණු ලයිබ ෂෝට්ට කරගෙන ඒක අර්ථයක් ගැන්න වෙන විදිට අමනලා ඒ. ර්ය තවත් උදධපනය කරන්න එකකෙව එකතු කරන්න. ඔන්න ඔය වගේ ක්‍රියාවලියයක් අපේ හිත ඇතුලිත් සිද්ධෙනවා අන්න ඒ ක්‍රියාවලිය තමයි සංස්කාරකයන ක්‍රියාවලිය. ඇත්තටම මේ සම්පූර්ණ මානසික ක්‍රියාවලියම ඉතාම විශෂකොටසක් කියල කියන්න බපුලන් මේ සංස්කාාර ක්‍රියාවලිය හැම කොටස එකගේ වැදගත් නමුත් මේක තමයි අපිට මේ අනිත්තික කනෙක් කරල දෙන්නේ. ඉති කහොමදැනෙක්ටෙන්න් කියන එක ආපාරක් ත්‍රපික ආශරයෙන් බලමු, පිට තේරෙනවා කතම සබන් රූපන් රූපවිග්‍රයි ඕන්න ැන් ඕකතමයි සංස්කරන ක්‍රියාවලිය මේ තැන්තැන්වල තිබුණු ටිකක් එකතු කරලා ගත්තා. දැ මෙන්න මේකම තවදුරටත් විස්තර කරන්න යන්නම් රූප කියනවි ග්‍රහටම රූප කියන්නමොකක්ද කුමක්ද රූප චත්තාාරෝච මහාභූතා සදුරලංච මහභූතාන උපදායරපන් ඉදං උච්චත රූප සතරමහා භූත සහ සතරමහා භූත රූප උඩ පදනංවෙච්ච උපාදායරප වලට තමයි රූප කියලා කියන්නේ.ඒ තම තේරුන්නේෙ ආයි පරක් කියන අන ොද උපාදා නෝරූපය කියන්නේ. පොට්ටබ බායතනයේ සහ ආපෝධාතුව තමයි උපදාය නෝන රූපය එනම් පොට්ට බදාතුක කිය මොකද පටවි තේජෝ වායෝ කියනටිකට තමයි, පොට්ට බදධාතු කියන්නේ. එහෙනම් උපාදා නොවූරූපය කියලා කියන්නේ ආපෝ තේජෝ වායෝ පටවි කියන හතර තමයි න උපාදා රූප. ාධාරෝප ගන්නමකක්ද අ එකත් කියලා තියෙනවා උපාධාරූප කවරේදත් චක්කු සෝත ගාන ජව්හ ස්ත්‍රීදය පුරෂින්ද්‍රය ඔන්නොහොම තියවා. දැම් මේකද දෙවලට තයෙනවාද මෙන්න මේ උඩ තියෙන නමය ඔයාල යම්ගසියාකාරකට කලින් ආයතන විග්‍රහ යටතේ ඉගෙන ගත්තා. මේටිකත්මං කිවවා මේ දම්මා යතන යටති මේ අපටිගරප විදදියට මෙන්න මේට තියෙනවා කිය ස්ත්‍රීද්‍ර පු ිද්‍රය ජීවිතීද්‍ර අපි බලක ස්ත්‍රීද්‍ර ගන්නමකද. රුණනින් ත්‍රිය පිළිද ත්‍රී සටහනක් ත්‍රී ලක්ුණක් ස්ත්‍රියයාකල්පයක් වේනන් ඒ ස්ත්‍රීන්ද රපය එතකොට පුරෂිප්‍රියත් ීමමයි කබලිංකාරහාරිකන්ම කකද කුකුල්මස් මාලු කිරි දෙෙහි ගීතෙල් ඔන්න හොම තියෙනවා තාම මේ මොකදද කියන්න කියලා අපට තේරෙනින ඇති මංගේ සරලව පැහැදි කළ දෙන්න මේ රූපය කියන එකට මගේ වචන කර්ථකත්නය කරන්න රූප කියන එක ග්ඩ ඉතාම සරල විදිහට සංකල්පයක් විදියට එකන යමක් පෙළිමද අපිට තියෙන සංකල්පේයට තමයි රූපය කියලා කියන්නේ.යි පරක් මේ රූපය කියෙ කිසිසත්ම මේ හැපෙන රූපගනගතාවක් නෙවෙේ අපි ගමුක ස්ත්‍රීන්ද්‍රිය කියන එක ස්ත්‍රීඉන්ද්‍රී රූපය කියනක දැන් පොඩිලා මේක ඉපතිච්ච දවසසින්දලා තමන්ගේ අමව දකිනවා. නමුත් ඒඒ ස්ත්‍රී කියනක වෙනස්ේ නි නැහැ. නමුත් එක්තර වයසක ටනකොට එයා ස්ත්‍රිය දිහා ටිකක් වෙනස් විදියට දකින්නගන්න. අපිද මටමතක මගේ උදාහරන ගත්තොත් මංවරදු එකොහද දොලහක් වන්න ගොඩ මට තෙරන මේ ස්ත්‍රිය කියන වෙනස් දකට බලන්න පුළුවන් එක් ෙන්නන්නේ කියෙන. එකනික ආදරය කරන්න පුළුවන් වගේක්තින. ඉති ඒ ත්‍රිය පිළිබඳ අපිට තියන සංකල්පය ලොකුවෙන්න්න ලොකුවෙන්න වෙනස්වේගෙන නවා ටිකක්ල්ලන්නනග තිනවා මිස්ත්‍රිය සාද දිින්න පුලුවන්න්නේ. මේිස්ත්‍රිය අත්ත එක්ක අපිට කයිකෝ එකතුවෙන්නත් පුළුවන්න්නේ. ඔන්න ඔයගේ මේ ස්ත්‍රිය පිළිබඳ තියෙන සංකල්පය එන්නන්න වෙනස් වෙලාවා. හැබැයි අර ලෝකයේ අපි මුලින්ිම ඇස්සරපු දවසේ හිටපු ස්ත්‍රියම තමයි දිගටම ස්ත්‍රිය විදියටඉන්නේ. නමුත් වෙනස්සු නේමකද මේ ත්‍රිය පිළිබඳ අපේ තියෙන හැඟීම සංකල්පය හැඟීමටත්තට සංකල්පය. සංකල්පය කියලා කියන්නමකද්ද සර්ලොම ගත්තොත් අපි හිතාගෙන ඉන්න විදිිය. මේ ස්ත්‍රීිය පිළිබඳව අපි හිතාගෙන ඉන්න විදි වෙනස් වෙලායනවා. එතකොට මේ අර්ථකතනද අපිට කිව්වා ස්ත්‍රියව මතක්වෙන යම් කිසි. පයක් තියෙන ව අන්නඒ එක තමයි ස්ත්‍රීන්ද්‍රී රෝපය කියලා. ඒකන්නමොකක්ද මේ ස්ත්‍රීත්වය අපට මතක් වඩ මතක් න්න ඇතරම් ගෑනුවක් කෙනෙ කින්ඩ න්න මංහලතින අර ෝක් ගන් කියන කාරක හිට්ල නිර්මාණ කලතියන අම්ගිජාකටක ස්ත්‍රියක් මතක් වඩ කියලා. හිදේගේ අපිට දැවඔ බඩුබාඩ් හම්බුනම් අපට ස්ත්‍රී වගේ පේන පුරුෂ වගේ රූපපේන නිමිත් ගණඩ පුළුවන් රූප අපට හම්බ වෙන. මාටක ඇතම ත්‍රයයක්ක පුරෂයක් ින්න්න ුන්න ඒ මිත්ත දැක්ම අපට පේනවාම ස්ත්‍රීගේ මයා පුරුෂ වගේ කියලා. එකු දහරන පිතර ගහක් සාමාන්න්‍ය පුරෂවිදයට දක්වනකුට වැලක් ස්ත්‍රීවිදයට දක්වනවා ඉතින් ස්ත්‍ර නිමිත්ව විරයි අපට තැවැදත් ස්ත්‍රිය පිබඳ සංල්පය අපිට හිතර ඟාගත්‍ර මොත්‍රමැති තිම ස්ත්‍රී ඉන්දිී රූපය කියලා කියන්නේ. මේ ස්ත්‍රීිය පිළිබඳ අපි හිතට නගාගෙන ඉන්න සංකල්පය. කට පුරුෂයා පුරෂයයක්ත එහෙමයි. එකොට ඇත්තටම මෙයා පුරුෂයක් වඩෝ නැද අපිගත්තොත් සම ලිංගික් කපල්ලයක් ගත්තොත්. ඒ කට්ටියගේ ත්‍රිය සහ පුරුෂය අපිහිතමකෝ මේ කතා කරන්නේ පිරිමි කට්ටියක් ගැන කියලා ඒ පිරිමි සම්බන්ධතාාව ේදී එක්කෙනෙක් ත්‍රිය වෙනවා තවයික්කෙනෙක් පුෘෂයාව වෙනවා නමුත් බෞතිකව එට ශත්‍රියකයනක දෙැ නැතිවුණනාට මේ පුුෂයකඇතුළම ස්ත්‍රී ලක්ෂණය න ද ේරු වැදගත් න්න මේ සකල්පේ විතර තු බෞතික තියනක කිසි වැදගත්ත නහැ. ක තවදරත් තරුගන්න ල කබලින් කාර හර න එකකට ග මේ තින කෑැම තිකක් ඉතින් අපි යම් කි දෙයක් කෑම කියලා ගන්නේ අපිට තියෙන සංකල්පයකට අනුගූළව දෙ දහ හරම фිලිපීන් වලට ග හම එක දවසක් මට කෑමට කන් හම්බුුණ ට නනිවියට හරි ක්තියෙන් පූජාකර ඇයලා බෞද්ධ කට්ටිනවෙ ඇයාලා ඇනමිස්ටික් කියන මේ ගෝත්‍රික කට්ටියක් ඒ කට්ටීමට හාමුදුරෝ කෙනෙක් කියලා දැනගන්න දමන් දන්න මට පූජාකර දාානයක් එයාලා හරි ආසාමෙන් පූජා කරේ ඒ පූජා කරපු දානය තිබුණේ සලා දෙකුයි බලු මසුයි බතුයි. දැ බලු මස් කියනෙ අපි කෑමක් විදියට නිිනහැ නමුත් ඒ මිනිස්සුන්ට ඒ කෑමක්. එතකොට මේ ඕනම කෑමක් ගැන ඒ කෑමක්ද නැද්ද කියන එක අපේ හිතේ තියෙන සංකල්පයක් තමයි වැඩිපුරම තියෙන්නේ ඒ ඇෙ දැන් සමහර මිනිසු හිතඟින්න චිකන් කියන එක කෑමක් බලුමස් කිය එක කෑමක් නෙවෙයි කියලා. නමුත් සහරමිනයක්හිතඟින මේ චිකටඩ හොඳ කෑමක් තමයි බලු මස් කියන්නේ නයි මස් කියන්නේ ඉති ඒ ඒක තමයිගේ හිතේ තියෙන සකල්පයක් ැයි තවකාටර කියන්න පුල දැන් ක සංකල්පයක් වුණට හාමුරන්ට පුළුවන්ත මේ ගල් ගෙඩියක් කර කන්නඩ හම ප්‍රශ ති මේ සංකල්පකිවට සම්පුර්ණම සකල්ප දසි පිස්සර කර නැත් න්න හොඳදන එත කොට අර බදුහාහමදුුවර කලින්කිවේ විඤඥානවාදී හෙමනැත්තගයිල සංකල්පය න මංකතර ක මො ඔන්නව පශ්නමතුව නිසා ොකද ඔක්කොම ංකල්පනම් ට මල් පෝච්චත් ක්ඩ පුළුවන්නි ෑමක් කිය හිත එහම වන්න නැෑ. ඒ අත්තබාව පරිියාපන්නවා තමයි ඒක සැඩග හිලතින්නේ ඒ වෙන ක්‍රමය අපට වැඩක්නෑ කොහොම ද මේක උුණේ කියලා නමුත් අපිට තේරන මේ කෑම පිළිබඳ අපිට යමසි සංකල්පැත්තිනවා ඒයි සංකල්පෙට අන්නුකුලුවවතම අපි කෑම කියන එක දකින්නේ අයිපරක්ම කියන්න දැ පොඩිලමෙක්ට අවුරුදු මස හයක පොඩිලමේට් අපි චිකන්දීසියයක් බද්දීසියක් පෙන්න්නනවා. හැබයි ඒව පෙන්ුවටඇයටඒ කෑම කියන සංජාවයායට එන්නේ නහැ මකද කෑම විදිේයට දන්නේ අම්මගේ මෞකිරි විතරයි කෑම කියලදන්නේ. හැබ යට ඇහට පේනවද ඇහැට පේනවා. ක් විජා කියන ගේ හටු ගන්නවා යට හැට පේන ය කිසි සංජානයක්ය නොයට පාටික් අපේන. නමුත් ඒක කෑමක් වියට රෙක් නයිස් කරගනින. ඉතිං ඔන්නව යම් කිසියක් රෙක් නයිස් කරගන්න අපිට අවශ්‍ය වන සංකල්පේයට අපිට රූපේ යනුවෙන් අදහස් කරන්න පුළුවන්.ඇමන් තවරටත් තිස්සරටන්න තව තියෙන රූප මනාදගෙනමං ඔක්කම රූපගෙන කතා කරන්න යන්නේ රූප විසි හතක් ගැන අපිධර්මය සහඟෙන. උපාධාරූප විසි තුනකුත් න උපාරප හතරකුත් න උපාරප කිය ෙ පටිවි ආපෝ තේජෝවායොමන් ඒ හතරගැන තස්ත කරන්න උපාරප මොලින්ිස්තර කරලන්න ඒ තමයි තුරු විසි තුුණන විසි හත තමයි අපිට හදාගණඩ පුුවන් ගැඹරිමතියෙන බේසික්ම සංකල්පටික. ඔන්න ය සංකල්ප විසිහ ආශයෙන් ඉතුර ෝන සංල්පයක් අපට හගන්න පුළන් තුු සංකල්පටක ඩරිවටිු සංකල්ප. ඉතින් අර ෝි සංල්පටික තමයි ඔන්න සිහ සංකල්පය ඊ ටතයන කද ීවිතීන්ද්‍රිය. ජීවිතීන්ද්‍රී ක කියන්නමුකද අපිට මොක හරි පනතියනවා කිය තේරෙනවාන. ඒක අනි දැනි තන්ට දැ රෝපනෙක් දක් එමනැත්තං කෝච්චයක් කියල දැම ෝ්යක් මෙතනින්ගිය කෝචි යමගිස් ක්‍රිය කාරිත්‍යයන්මට පේනවා. ඉතිං අපි සමමාලටි කියෙන දැ වාහන දුවනවා කියලගන්නේ එක වාහන පනෑතිමිනිහෙක් වගේ දුවන. සහලට අපි වාහන ගැන කතා කරනකට මේ වාහනට මං ආදරී මෙ මාතක ගොඩක් කල් හිටිය මගේ හම ගමනක්ම මෙයා ගිය අපි යම් කිසි පුද්ගලත්වයක් කාරෝපනය කරනවා. ජීවිතන්ද්‍රයක්. ඉතිං අන්න ඒක ජීවත් වඩම උන්නෑ දැ ඇමී බාවගේ පොඩිපොඩි වෛරස් වගේ ැ කොරෝණ ෛරසය එයා ජීවිියෙක් කියල අපි කිව්වට ඇත්තරමිම අපිත්ක කතාබා කරන්නේ? මුත් අපි අට ජීවිත ඉන්ද්‍රයක් කාරපනය කරන. තිං අන්න ඒ වගේ යම්කිසි දෙයක් දිහා බලනකොට අපට ජීවිතය නැතම් පැවැත්ම කියන සංල්පය ඇති වෙනවා. එක රෝක කෙක් ෙන් පුුව ෂින් වැචින්නැක් ෙන්ඩ පුළුවන් ඒ සකල්ප අපිට ඇති න අන්න එකට ජීවිතීන්ද්‍රී රූපය කියන. යවිින් පති වචීවිං ජපති කියලාග කියන්නේ. අපිට තේරනම් මේක යම්කිසිේ කාය ක්‍රියාකාරිත්්‍යය. වචී ක්‍රියාකාරරිත්්‍යයක්ත්ති න අන්නඒ? පති වශය වි පති කියලා කියනවා. ආකාසධාතුව කියනත් එකකක්තිවා ඒක මං ඉදිරිපත් කරන්න විග්‍රහයක් මේක මං වෙනකවරත් කියන හලනෑ නිසා මගේම විග්‍රහය ඉතිං ආකාසදාාතුව මට තේල්ලා තියෙන්නේ අවකාශය විදියට. ස්පේස් කියන එක. ස්පේස් කියනක තේරුගන්න හොඳමදේ තමයි හැමෝම දැන් තක්ගල ඇස්තක ගන්න. ඇස්තක වහගෙන ඔයාගේ කකුල ගැන බලන්න කලට දැන මොනාද කියලා ලන්න දැම්පොඩ්ඩක් හිල බලන්නන්නේ කකුල සහ ඔයා අතරේ. තියෙන අවකාශයමකන්ද. කකුල කියන්නේ ඔයා නෙවෙයි පකුලද පොළො දැනෙනවානන්නේ නමුත්ේ කකුල දැනෙන තැනයි ඔබ කියලා ඔබයිඩන්ටිෆයි කර ඉන්න තනයි ඇතර යම්කිසි ගැ්ප එකත්තින. පේසකත්තින. අන්න ඒ කටාපිල අවකාශධාතු කියල උන්න කියඩ පුළන් එමනත්න් එකක විදි දිරිප කරන්න පුළුව මේ අර්ථකතන නොත් මේේ දි කරත් එක තේරුම්ගන්න ලෙේසි. ඉතිං අපිට හැමතිස්සම මේ අවකාශය පිළිබඳ යම්කිසි අද හසත්තිවා. එතකොට ඒ අවකාශය හැමතිස්සේම පදනන් වෙන්නේ මම ඉන්න තැනට සාපේක්ෂව. මට ගොඩා දුරින්. මට ලගින් තැන් සහටි මේ මුණහරි අතගැවත් ඒ මට ිට්ටු ගෙහි තෙෙන පුලුවන්. එතකොට කකුල එක මටටිකක් දුරයි. අර බිත්තිය ඒක තවටිකක් මට වඩා දුරයි. ඔන්න ඕක අවකාශය පිළිබඳ සංකල්පය. හැබැයි මේ සංකල්පවල ඔක්කොමතියෙන ප්‍රශ්නය තමයි මේ සංකල්ප ඉතාමත් සාපේක්ෂයි මේ සංකල්ප ඔඕක්කොම හදාගත්තේවා. සංකතයි මේ සංකල් පොක්ම වෙනස් වෙලා යනවා. විපරිනාම දම්මයි අනිච්චයි. යමක් අනිච්චද ඒ දුකයි දුකයි ගැන මේනික ගැරිදන වගේගක්නේ ඒක තාර්ශිනික දුක් ගැබ්වෙලාතින. දැන් න්න පියර කලින් ී පුටික යම්කිසියාකාරයකට කනක් කරගන්න පුළුවන්න කෙක්රගන්න. අකාස් රූපයෙන් පස අපිට තිනවා රූපේ ලගුත්වය. රූපස්ස ලගුතා රපස මුදුතා රූපස කම්මන්නතා ැදැන් ඔන්න රූපේ ලගුත්තුව කියලා ත්ත අපිට මොකක් කරි ගත්තාම? අපිට තෙරවාක සහැල්ලු භාවය සහ බර භාවේ. ඒ අර්ථයෙන් ගම අපි දැන් බැලුමත් දකිනවා ඒ බැලුම දැක්ක මපිතනවාේ බැලුමන හරි සැල්ලුවක්න්නේ. කිය බැලු උසන් ෑන උත්න් ෑනකො ැලු හරි රයි ඒ ැලමන්න්න මේ කොක්‍රීට්ට පටරලද කොක්‍රී් බොලක්. ඉතින් නමුත්ඒක දැක්ක ගම අපිට තේරවාඒහරි සහැල්ල කලලා ඔන්න දැන් ආයිපරක් කොලක් කාමරේදිහ බලන්න්න ඔයාට බරවස්තුහම්බුවෙනවා සහැල්ල වස්තුහම්බෙනවා. බර හැල්ලු කියන්න ලා උස්ල බල කියනෙ කක්්නෙවෙයි ඒ වස්තුව ගැන යාලට මේ වෙලාවවෙ තියෙන සංකල්පය. ඒවගේම මේ බෘදුත්ව පිළිබඳත් අපිට හම්බෙනවා සංකල්පයක්. එකන සමහරවා හරි රලුයි, ගල්ගෙඩි වගේ රලුයි. සමහරයවා පුළම් වගේ සිනිින්දුයි. අන්න ඒ තමයි බෘදුත්ත රූපේ. කම්බ්‍යතා රූපය කැනුකන්ද යම්කිසි දෙක යුටිලිටියක. එකන අපි දැන් මේ කම්පියට දක්මතේරවා මේ වර්ඩ් තින පවපයින් තින සූම් තියෙන ඒකතමයි මේක කම්මජතාවේ. ඒ දැක්කම අපිට ඒ රූප ඒකක් පිරිමඳ යම් කිසි අදහසක්කන ඒකට ඔන්න කම්ම්ඥතා රූපය කියලා කියනවා. රූපය කියනෙකට සංකල්පය කියන ආදේශරල දැන් ඔයාට හම්බෙන හැම වස්තු හම බලන්. ස්ත්‍රිය හම්බුුණාව ස්ත්‍රීයනක හම්බුනා හැයි ස්්‍රකන පේයෙද නැ පේනෙකනවේ ඔය පේනෙක පොඩිලම ඇදක් හැබයි ඒ පොඩිලමේක් විදිට ඉඳපු ඔයාත්ස්ත්‍රිය දැකපු දයි ලොක එක්නෙක් ස්ත්‍රිය දකිනක්න හමට තම් පුරෂ දකිනක අත වෙන සත්තියනවා. කොතනින්ද වෙනස් වු. අපි සංකල්පිකරූපය වෙනස් වුන අනඒ එක තමයි වෙනස. අපි දක්කිනවා මේ මෞස්ක. මේක දැකපු ගමංවවැලට තේරෙනවා චක්වුවිංඥානයේ නිරුද්ද සමනන්තරව ඇතිවෙන මනොවිං්ඥානය කියනවා. මේක තියෙන වැඩේ තමයි මේක මෞස්ත එකක්. මේකෙන් පුළුවන් ලික් කරන්න ස්කෝල් කරන්න. ඒක තමයික තියෙන කම්ම්‍යතා රූපය. ඒත් එක්ක මතවරූප හතරක් අපට හම්මුණා උපජේරූප, සංතිරූප ජනර්තා රූප අ නිච්චතාරූප කියලා. මතක දන්න එදාමන් කිව්වා. ි මොක්හර දෙහයක් දෙ බැලූ හම අපිට තිරෙන මේක ඉපදිලාති ෙන්න්නුවනි. ඒත්ක මේකක් රනයට ට වෙලා නත්ත ඉපත පැත්තර කිට වෙලලා. ඒත් එක් මේක නිතරම වෙනස්වමින් පවතිනවා. අන්න ඔය හතරත් සංකල්පික රූපහතරක්. උපචයෝ කියන්නේ උපද උපත උපචයෝ සංතිතිකයන්න පැවැත්ම ජරතාව කියන්නේෙ ජරාජීරනත්තය අනිච්චතා කියන්නේ නිරතුරම සිද්ද වෙන වෙනස්වීම කිිබද අපි තින රූප. දැන්තේරුාද ප්චේය සන්තති ජර්තා කියන රූපි ක අපිතෙක හොමද කිය. ඉතිං අතීත රූප දැගනර මංකිවනි ස් කන්ද ගෙනම විස්තර කරන්න කියලා දැක්ස් කන්ද අපිටික ලේසිීතේරුම් ගම ඒස් කන්දවලට අයිති වන අතීත අනාගත පච්චු පන්න. ඉතිං යම්කිසි අතීතේතිබුණ සංකල් පැත්තිී ලන. එතකොට අනාගත තිබුණු සංල් පැත්තිීලවන. මේ හොතේ තිෙන සංකල් පැත්ති ලන. අන්න ඒවා තමයි මේ ස්කන්ද විදිටාපිට කියන්නේ. අංජත්ත කියන්නේ තමන්ට අයිති රූප. සමට අයිතිරූපමනාද ඇහැ කණ නාසය දිව කියන රූපටික අපිට අයිති. හොඳ ඊට කලින්මට තවදයක් අමතගුණා මෙන්න මේ රූපය මුලටයන් අපිදැ. මේ ස්ත්‍රීන්ද්‍රය පුරුසිින්ද්‍රී කියනට එක කිව්වා චක්කු සෝතගාන අන්න ඒවත් රූපල. ඒක මොකන්ද කියන්නේ මෙන්න මේ අපිට තේරුම්ගන්න ටිකක් හොඳ අත්‍යවශ්‍ය සහ මාරුව එකක් දැම් මේ වෙලාවේ ඔයාල මේ බලාගෙනින්වා කියලා බලාගෙනඉන්නේ චක්කු ප්‍රසාදේදිහා. ොයාලග මනන්නස තුළ ැවුණු යම්කිි රප ද හතම බලාගෙනන්නන්නේ ඕක දැ ඇස්දක වහගත් කවරු හරි පින්තුරය කොලොට මතකරගත්ම මේ රප පේවා. එකකට අපිට තිෙරුණවා මේ අපි දැන් ඇස් දෙක වහගෙන පලාගෙනන්න රූපේෆෝටෝනෙක්ක සම්බන්ධ කතාාවක්නෙ වේ අපේ ඥාන විාග පපිස්ටම ලෝජිකලි ප කතා කරන රූපයක් එක අප ක්ස්පිරියන්ක සම්බන්ධ තා කරන එක මේ ස්දෙක් වහගත්තම අපේ හිතට මැමෙන රූපය ඒකෙත් පාට තියනවා ඒකත් ගඳ සුද තියනවා ඒත් ස් පර්ස කරල ලන්නු ොහැ කියවතින මෙන්න මේ රූපය සහ ඒ රූපය දකින ඇහැ දැන් හොඳට ඇස් දෙක පියාගෙන කාහරි මතක් කරගන්න එතකොට අපට කාහරි මතක් කනවා අපිට ඇගේ රූපේනවා දැන් ඔය රූපය බලන ඇහැ කොහහිදන්නේ ඒක මේහැවිට් බෑ ඒක මනසැ තුළම තින තවත්හැ අන්න එහෙනම් ඇස සහ රූපය කියන එකත් ඇත්තටම අපට සංකල්පිකව හම්බුවෙන් දෙක් කියනෙකතුවයි මේකින් කියන්නේ ඒක ටිකත් තේරුම්ගන්න අමාරු එකක් නමුත් අපි ටිකක් ඔ ඔය ලයින්් එක කල්පනා කරෙන ගහම අපට යමග දල ආදේශකිරීමක් එකට කරගන්න පුළුවන්ගයි චක්කු රූප කියන ටිකත් ඒ රප දොල හමත් රප නමයමත් ඇත්තටම පට හම්බෙන සංකල්පික රූ. රපමන් තව උදාහරණයක් කියන්න ඕක යිමන් සංකල්පිකග ගැන්න කියලා. දැ මේ ඇහ සහ රූප කියල දෙකක් තියෙනවාන ඇස සහ රූප කියල දෙකක් තියෙන. දෙ දෙකක් තියෙනවාම් ඒ දෙකට හැමතිස්ම ලිමිට්න තනත්වයට දැන් මලත්තින පෝච්චයතින පෝච්චය ස්ට මේසයක්කොට තියල යෙනවා. මේ මේසේ සහ පෝච්චය වංවෙන සීමාවත්තිීනවා බෞතිකව වංගෙන සීමාවත්තිී නවා. එහෙ නං යාලට පුළුවන්ම් කියට ඇහැ සහ රූපයනු දෙක් නම් ඇහැ රපයි කොතනින්දවෙංවෙෙන්න්න කියෙන කොඩක්තිල ලන්න. ඇහැයි රූපයි වගන්නේ මෙතනින්ද. මේ ඇහ කිිට්ටුවෙද කොතනද ඇහැ බැහුවම? රූප පේනනි එන ඇහැසාහ රූප වෙෙන් වෙන්න කොතින්ද. ඇත්තරම මෙහම ඇහැසාහ රූප වෙන් වෙනවාද. එහෙමැනත්තං මේද කැමතිසම එකට ැඳල තියෙන සංකල්පික රූපයක් පමණන්ද. සංකත පටි්චි සපන්න කයදම්ම වයදම්ම විරධදම්ම නිරෝධම සංකල්පයක් පමණද. න්නේ ප්‍රශ්නත් මන්දන් ඉතුරු කරනවා එත්ත කොට දැන්ක අපි වැදගත්තිකක් කතා කර නෑ ඒක තමයි මේ න උපාදා රූප ඒක කිය නංගහිතන්නේ අදවසටම නවත්තන්නම් මේ පංචස්කන්දේ ඉවරරන්නේ නැතුව දෙ කතාවටිකක් එදිරනිසා මට තව මිනිත්තු විසක් විර ගණ්ඩයනවාක ඉවර කරන්නන්නේෙම නැත්තා අපිට හම්බුණ පටවි ආපොතේජෝ වායෝ කියන ධාතු හතරක් ගැන රූපයක් රූප හතරක් කම්බුණා ඒකන් මොකක්ද කියන්නේ ඒක සරවතේරුන්ගන්න ම මෙහෙමෙක් විස්තසර කරන්න මේ තෝට එක්ස්පරෙන්ට එක ෙතරා රයක හිතන්න පොඩි ලමේක් තමන්ගේ අම්මගේ මවකුසේ ඉන්නවා. ඒ මවකුසේයාමගේ මියෝටික්ල ඉඩ එක ඇතු ඉන්නකොට අමකක් දෙට කියන්නේ තරලය ඇතු ලඉන්නකොට එය ඒ ළමයට පාවිවී ඉන්නේ. ඔයාලා මේ මුහුද පාාවවෙලා තියනවා ල තේරෙන ඇති මුහද පාාවනකොට අපේ බර දැන්නතුවයන. එකොට මළ මුහද වගේ වය පවුහම අපේ බර දැෙන්න්නිමලතු යන නකොද ඇගේ බට සසාමාන උඩුකරු ස්ථාපනයක් තියනහිද උඩුකු තරපොමත් තින හිද. එතකොටේ ළමයටත් ඇගේ බර කියනකක් කියෑයට දැනනින්නේ. ට පස්ස ඒ ළම අයින්න අමගේ බොඩිටැපරේචකේමයි එකම බොඩිටම්පරේචකේ එනිසා අයටට උෂ්නත්වය කියනකත් වෙනක් ේරන්නේ ැමටමැන සීතල කියල දෙේරන්නේ මගේයගේ උෂ්නත්වය පරිසර ෂ්නත්තයයටට වැඩ නිසා පරිසර ෂ්නත්තේ මගේයගේ ෂනත්තය සසාමාන මට ෂනත්ය කන හම විශෂ හීමමක් කෙන්නේ. එතකොට ඒ ළමයි වතුරේක පාවවෙන්න ගොටට තද බරුදු ගති ගැෙන හැඟීමක් කින් එෙත්න. ඔන්න ඔය බඩඉන්න දරවා අපි හිතමකු පලවෙනි පාරට එලියට ගෙනල්ල බානවා. යා ඩිලිවරනවා ඩිවරන ඇදක් ුඩින්දීනවා. ඇඳ උඩින් තිබ්බගමක් මේ ළමයට තේරෙෙන්න්නේ ඉස්සල්ලරම්ක් කිම ඇගේ බරක් ැනු හ තදගතියක් ැනු නෑ ැම්ම තද ඇදක් කුඩ ීර තිදෙනවාන කියලා. අන්න ඒත් දැන්න තදගතිය තදගතිය පිළිමද අපිට ඇතිවෙන සංකල්පය. අයි පරම්මන් කියන ඒත් තදගතිය කියන නිරීක්ෂණය සහහි තදගතය ගැන මම ඇතිකරගෙන තියෙන සංකල්පේයට අපිට කියන්න පුලම් පටවි රූපය කියලා. කොට පටවිරූපය කියන්නේ ෞතිික පට හම්බේන පටවයක් ගැ නිවීමේ දර්ශණය තුළද විස්තර කරන්නේ මේ පටවි සංකල්පය පිළිබඳ. එතකොට ඒන්න ැලවනටම මේ අදෝඩින් තිබ ලමයට තදගතතිය දැරීමවා. ටිකක් වෙලා යනකොට ඒ ළමයා හුස්ම ගන්න. ඒ හුස්ම ගන්න වෙලාටම යයා පලවෙන්ටම මේ ලෝකෙතෙ කනෙක් වෙන්නේ හුස්ම ගන්නකොට ඔන්නන්නේ ම්කිසි පිම්බීමක් හැකිලීම කෑයට ඇතිවෙනවා. අන්න ඒකට අපිට කියන්න පුලන් වා්‍යෝ සංකල්පය කියලා. දැ බැලුමක් පුම්බන්න පුළුවන්. වෙනකවරුහරි පුම්බන්නේ නමු ඒක පින්බීම හැකිීම අපිට නික්ෂණය කරන්න පුළාන්. අන්න ඒ වගේම පින්බීම හැකිලීම පිළිබඳ ඇතිවන සංකල්පේතමයි වායෝ රූපයේ. තේජරූපයකන්ම ගැද අර ශරීරෂ්ණත්තේ අංශක තිස්සතය හිට පොඩිලමය උන්ැන් අංශක විසි පහේතියන කාමරයට දැම්ම අන්න එකතුකොට ඒලාමට ක පට සීතලයි ඒන පඩිලමයි අරහම ප්‍රතිචකව ොරදිලින් තල යන්නේ. ඉතින් ඒලමයටට සීතලයි යට පලවෙනි පාරටම. ෂ්නත්ය සීතල කියන තේජෝ ගුණිය පිළිමද යම් කිසි සංකල්පයක් ඇතිවුණ. එඒයට තේරුණු අම්මගේ බඩඇතු එහෙම එකක්ත් තිබුණහ. හැබැයි රිද්දක් නැතුව නිකංදාල එන්න ගොට සීතලයි රිද්දත් දැම්මහම උණුසු කාරැක්තුර ටිකක්ලලා න්නොට ොඩක් උුස වැඩි වෙනවා. අන්න ඒ සංකල්පය යට පහළ වෙන. පටවි ආපෝ තේජෝවායෝ. ආපෝ කියන ගුණියමකක්ද යම් කිසිදේක තියෙනවන ද්‍රම මේය ස්වභාවයක්. නම් විස්කස් ස්වභාවයක්. ඇතම් මේ ස්වභාවය කියන්නේ ඒකි ෆිසිකල් ප්‍රපටියකක් නෙව මේ ආපෝස්වභාාවය පට විස්වභාවය අපි දැ අම්මයි තාත්තයි ගත්තුොත් අම්ම ආපෝස භාවයට ිට්ටුයි ආපෝස් භාවය කැනකද දේක තිෙන සුමුදු විසිරිලා යන විස්කස් විස්කස් කියැනර තෙල් වගේ ඒන්නේ වගේසුමට ගතියත් තියෙනවා. නමු තාත්තගේ පටවිගතියක් කම්මිනේ රලු තද ගතයත්තමයි තාර්ත්තක හැමි දැන් පොඩිලමේ අම්මයි තාත්තයි ඇල්ලු හම ලිතේරනවා ඇති අම තාත්ත කියන තාත්ත කියන සංකල්පය තාමයට නැහ. නමු තෑයට තේරවා අමියානන් ටිකක් කර ඇඳවගේ තදයි. අම්මන අර මම හිටපු වතුරක වගේ ටිකක් වතුරවගේ තිිකගේට සොෆ් අන්න ඔය වගේ සංකල්පයක් ඇති කරගන්නවා. ඔන්න ඔය සංකල් පහතර තමයි අපට හම්බෙන පලවෙනි සංකල්පහතර. පටවි ආපෝ තේජෝ වායෝ කියන සංකල්පහතර. ඔය උපාදා නොවනු සංකල් පහතරවද. ඉතුරු සංකල්පටික ඇතිකරගන්නවා සංකල්ප විසිතුනක්. ඔන්නඔ විසි හතම එකතු කරලා තමයි මේ මෞස් එක කීබෝඩ්ක කඇමරාවගේ ඉතුරු සංකීරණ දෙරිවටියු සංකල්පටික අපි ඇති කරගන්නේ. ඉති ඔන්නෝක තමයි රූප සංග්‍රහය පිළිබඳ විස්තරේ මේ රූප කාණ්ඩේ තියෙන්නේ දම්ම සංගනිි ප්‍රරණේ දෙවැනි කොටස් නමයි රූප කාන්ඩේ ගන්න. ඉතිං ඇතනින් එහට අපි පංචස්කන්දයකයනක විස්තර කරගන්න ගියෝති. මේ රප කියනක ඇතරම විත්‍රරණන් නේ ය ස්කන්ද කියන එක. මේ අතීතරූපය අනාගතරූපය පච්චුක් පන්න රූපය කියන එක පුළුවන්න වල කියවගඩ මේක කියවම තේරෙන එකක් දැ මකරපු විස්තරවෝ්ඩ එක කියව්වට පස්ස තේරෙන්න්නට පුළුව. මේ මොකන්ද යෙන්න කියලා සතරමහා භූතයන් නිසා පවතින රූප කියලගත් හම අනාගත රූපය කන්නමකක්ද රූපං, අජාතං, ආ බූතං, ආ සංජාතං. යමික රූපය තිනව තම ජාතවෙල අනැති. ම. හලවෙලා නැති භූතවෙලා කියරන්නේ නිකම් ඉස්සරහට පහළ වෙනවා. සංජාත වෙලා නැති තම පිට ග්‍රහණය කරගන්න සංජානය කරගන්න බැරි වෙච්ච. තම පහලවෙලා වෙච්ච නොවිච්ච. අන්න ඒකට තමයි අනනාගතරූපය කියන්නේ අතිතුරූපය කැඩමකද. ගිහිල්ල ඉවර වෙච්චය එක. එතකට මේ මොහොතේ ජාත වෙන භූත වෙන සංජාත වෙනක තමයි පච්චුපන්න. අජන්තක කියෙන්න්නේෙ තමට අයිද. බහිද්ධ කියෙනෙ තමඟින් පිට. ඕලාරිකරූපිය කියලා කියන්නේ මෙන්න මටික. කො තේර ගගේ ඇස කනනාසය දිව ශරීරය කියන රූප ටික ිකක් රලුයි ඕලාරිකයි. ඊට ම් න්ද ද ොකද ට වට ගැඹු හැගිලා න්නේ. ැ හැ කිය එක අපට තැන්ජිලි හැ කිය එක අල්ලල ොයා ගන්න පුළන් ෆිසිගලි අනි පෙත් ැ ගත්තම හැ කියනක අපට ෙක් අහු න. ස් න්ද්‍ර කිය යින් කර ව ඒ ි යින් කරන හැ යින් කන ඇත්තටම මාරයි. තින් යි පර ොට ේරනාව දන්න යාලගේ හිත පිබඳ ඔයා දන්න ප්‍රමාණ ොච් අු ඉද කියලා. එක දැනගණඩ දැන ගන්නඩ අපට මේ රප කියන සංකල්පය තවටික පැදිලි වෙනවා. ප්‍රනීතු රූප කියීන රූප කියන තියෙනවා. වේදනාගත්තුොත් වේදනාපිට හම්බෙනවා ජාතිතුුණකට සුක දුක්ක උපේක්ෂා කියලා. ඉතිං එතනත් මේ කුමක්ද ඕලාරික කුමක්ද දර සන්තික කියන එක වෙනවෙනම විස්තර කරන නමත් එතන වැදගත්තුන තමයි දුක්ක සුක උපේක්ෂා කියන විදියට තමයි මේ වේදනාාව අපිට හම්වෙන්නේ මේ පංචස්කන්දය කියන සංකල්පය තේරුම් ගැනීම අපිට ඉතා වැදගත් ඒ පංචස්කන්දය කියන සංකල්පය උඩ තමයි මේ ඊළඟට අපි කතා කරන පටිච්ච සමුපාදය කියනක තියන්නේ මේ පටිච්ච සමුපාදයක කතා කරට පස්සේ එකකටි දස් දෙකඇතුල පිටිවරන්න පුළන්ගේ ඊට පස්සේ අපි අයිපර කර සාමාන්‍ය වචනවලින් කතාරගමු මොක ඇත්තරම මටත් මේක කියවන එක හරි හිරයක් මේ වගේ වචන මේ වචන හොඳයි එ අපි දැනගණ්ඩෝන අනිවාර්රය නමු ඒ වචන උඩින් නිවන හම්බවෙන්නේ නැහැ. යමි සයාකාරක ශස්ත්‍රී විග්‍රහයක් අපිට මේකට ර චාමර කලින් කිවෝවගේ ඇතිකරගන්න පුළුව එක හොඳයිති. නමුත් මේකනෙේ ඇතම වැදගත් පිවිඩේ මේ ආර්ය පර්ීෂණය කියෙනෙක ආර් පර්ශෂණ ක කියන්නේෙ ඔයාලගේ ජීවිත හා සම්බන්ධ පර්ීෂණයක් මිස මේ වචන හාරමයක් කෝඩෑනෙක් නවේ හො එහම් අදවස මංග ආයතන දොල්හගෙන කිර්වා. යත්තන්න දහට ගෙන කිව්වා එක චක්කු විංාන ර සෝත විංා ගැටික කිවවා ඊ ළඟට ම මේ පංචස්කන්දය කියන එකට ආාවඒ පංචස්කන්දී නුත්මං විග්‍රහ කර මොකන්ද සංකාරස්කන්දය කියන එක මොුණවද කියලා අඳන ගන්න දළ විග්‍රහය සංකාරස්කන්දය කියන්නේ අර ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් එඩිට කෙනෙක් එඩිට් කරලා වගේ යම් යම් තැන්තැන්ගල තියන රූපරාමොටිකක් එකතු කරලා ඒකට යම්කිසි අර්ථයක් ගණ්වනයක එක ඔප්නංවනයක තමයි ැගීමක් නංව එක තමයි සංකාර වැඩපිළිවල. දැම් මේ මවස් මල අපිට පේනව. නමුත් මේක දැකපු ගමං ඔවැල ධර්ම මේතින් ඕකඩ් මලක් කියලා. හැබැයි මේ ඕකි් මලක් කියලා කියඩ ගැරු සංකාක්‍රියාවලයක් සිද්ධෝ දමකද ඔයා කට්බම අ දකව කටනව. ීට කලින් පොඩිකාලෙක්ොහරි වත්ක ෝකට් මල දක්. ඒකොට මේ පාට මේකට අපි දැකවවා මේ ග්‍රීන් කියනවා මේක පින්ක් කියනවා. ඉතින් ඔයවගේ පාට ගැ කියන්නන්නේ මේ තැන්තැන්වල තියෙනටක ඔක්ොම ඇතු කරලා එක ලයින්් ඒකට ගන්න එක තමයි සංකාර කියන ක්‍රියාවලිය කරන්නේ. මේ සංකාරකයන ක්‍රියාාවලට අපිට රූප කියන අර්ථකථන සංකල්ප වේදනා කියන හැගේීම්. ඒකට විඤඥාණය කියෙන මේ දැනගැනීම ඒ ඔක්කොම අපිට එකතු කර දෙන්න පුළුවන් හැකකිවත් තියවා. ඒත් එක මේ සංකාර අතීතෙන් අනාගතෙන් වර්තමානයෙන් විතරක් නෙවෙයි තැන්තැන්වලින් ඒ එකතු කරනවා. එකන අවකාශය සම්බන්ධෙන් දුර ළඟ අන්න ඒකත් එකතු කරෙන මේ රකන දුර තිබුණ එක මේ කන ළංඟ තිබුණ එකක් ඇැක කියන්නේ ළංඟ තිබුණ එකක් ිත්තිිය ගැන දුරතිබුණුව එක අන්න ඒවි දියට සංකාරය අපට එකතු කර පන්නනවා. සංකාර කියනකින් පස අපියාවේ රූපය කියනකට රූපය කියනකට ම එක සරලකර රූපය කියනකට දැනට දහන්ඩ රූපය සමානයි හිතේ ඇතිවන සංකල්ප කියනකට. හිතේ ඇතිවන සියලුම සංකල්පනයවේ. යම් කිසි දෙයක් පිළිබඳ අපි ඇතිකරගන්න සංකල්පය. අපේ ඇතිකරට ලා මොලිකම සංකල්පටික තමයි පට වා කිය . ஸ்ெයක්දිරකිව. அ පොි මෙක්් මෙහෙම හිතනව වන්න මට පොடிිக்கா ට තිச்சு ත ැති තික්කක්. හෙම හිතන වண்ணං. එටாரம் மொலிින් அம்ගේ බடைந்த எියටප ගමங்க දැන දගතිය තමයි. තදගතිය ගැන එ ඇතිකරගත්ත සංකල්පය තමයි පටවි සංකල්පය තේජෝ සකල්පය වාෝ සංකල්පය පටවි ආපෝ සංකල්පය. அන්න ඒ සංල් පහතර යා ිකක්වෙලාகிෙන. මට මොනහරි පේන වන්නේ පේනවා කියනක ට වචන යක් න නමු යාට සංසිීදධියත් තිේෙනවා. මොහක් හරිගත්තිේෙනවන්නේ. ආහනම් මේ පේනයක මෙන්න මේ අතන් වැැහුගම පහෙනවා. ඒක එහම පේන්ඩලම් මට ඇහැ ඉලකත්ති ේෙදනි. ඇහැ කියලකක් තියෙන්දන එකට පේන මොනහරි තියෙන්දුවනි. අන්න ඒ ආකාරට එය ඇස සහ රූප කියන සංල්ප ඇතිකරගත්. කන සම්ද කියන මයි ටිකක් ල් ොට නොදැව මච්ච කාලක නොදැ ු සං ේද අල් ල හිත දැ. සමහර අපේ අංගෝපාන්ගතියලාි වැඩියට පද කාල වනකොදමයි වැගරන්නට පටන්ගන්නේ එති පඩිකාල දැගෙන හිටන ම තිබුණද කියෙලත් ඉතින් තිික්ක දැ දාානයක් ත දැන් අපේ ප්‍රජන පද්ධතියගත්තුත් ඒ පද්ධතියගෙන් පොඩිකාි දන්නේ. අපිට අපි ගැනුද පිරිමිඳ කියෙනවත් එඒම සංකල්ප යන්න පඩිමකාලි නමු ටික්වල් යැනකොට අපිට පි ේනවා මනම් පිරිමියක්කනෙන්නේ මන ගහැන වෙක්කනෙන්නේ. අන්න පුුෂ න්ද්‍ර ස්ත්‍රීන්ද්‍ර සකල්ව පටගන්නවා. ඒත්තක මේ ඒ පටන්ගත්තර පසේ යායට වටේන්න මිනිස්සුත් හැන් පිමි ගන්න ක ඒ ල්පත් පට ගත් තක පොඩිම කාල යා ෑම වි ට ඇත්ති ම ර විතර නැ ල ොඩි කර ර ඩ බා ල ඩ ලන් ක ර ඩ ල න් න්න ල ේව ඩ න්න්නේ. ඒක ආහර පිළිබද යගේ සංකල්පය ඔන්න ඩ දනවා ඔන්න ඕකට මයියේන රප සංග්‍රහය කියන්නේ . ඒසා කච්චාව කරලා අපි අන්ද පංචස්කන්ධ වික්‍රහ නවත්ම අපිට ම කතා කරන්න තිෙනවා ේදනාව විඤ්ඥානය කිය සහ සඥාව කියන්නේ මොකන්ද කියන එක අපිට තෝරගඩ තිෙන. ඉතිං සංකාර සහ රූපගෙන අපි කතා කර වේදෙන සංඥා විඥාන කිය තුනගලත් අපි ලබනැතති ඉක්මනින් කතා කරලා අප පිච සහම්පදයතක කතා කරන්න පටන්ගම පුළුවන් එකදයක් කරන්න මේ මම කියපු පොද් දෙක පුළුවන් කියවන්න. එහම කියෝත් මම කියනක මීටන ටික්. தேர்න්න பட்டங்க நி முකத நத்தங்கார்.மே அි කියீவ மண தங, அ අපට தேர்ரின் என்னம கத்து කිය, அப்பண அදட மேசா கச்சාව මෙனி நවத்தம?